නවක වශයෙන් දැක්වෙන ධර්ම එක් අසූුව නව ආගාත වත් වූනි, නව පුරිස මලානි, නව විධමානා, නව තන්හාමූලිකා දම්වා, නව ඉංජිතානි, නව මං්ඥිතානි, නව ඇන්දිිතානි, නව පපංචිතානි, නව සංකතානි ආගාත වත්ුණ එක අනන් මේ අච්චරයිතී ආගාතෝ ජායතික අනත්න් මේ චරතීතිී ආගාතෝජායතිී න අනත්න් මේ චරිස්සතීතිී ආගාතෝ ජයති හර තිස්ස මේ මනපස්ස අනත් අචරී පහ අනත්ං චරතී ඇය අනත්ං චරිස්සතීතිී ආගාතෝ ජායතිී හත අපි අස මේ අමනාපස්ස අහං අවරී අට අත්ං චරතී නම අත්ං චරිසතීතිී ආගාතෝ ජායතිී ආගාත යනුකරෝධයයි මොහු මහට පෙර අනර්ථ කළේයයි ආගාතය ඇතිවෙයි මොහු මාහට දැන් අනර්ථය කෙරේයි ආගාතය ඇතිවෙයි මොහු මතු මට අනර්ථ කරන්නේ යැයි ආගාතය හටගනී තමාගේ දෙයක් හොරාගත් එකෙකු තමාට අවමානයක් කළ එකෙකු තමාට පහරදුන් එකෙකු තමාට විරුද්ධව සාක්ෂිදී ඇතියෙකු කිසි කරුණකදී තමාට විරුද්ධව ක්‍රියාකර ඇතියෙකු සිහිවනකාල්හි දකිනකාල්හි මොහුමට අනර්ථ කර ඇතියෙක්යැයි ආගාතය උපදී. තමා සපාකැ ඇසුනකයෙකු සර්පයකු, ගොවිතන පාලු කළ ගවයෙකු මීයෙකු දකින සිහිවන විට තිරිසන් සතුන් ගැනද ආගාතය ඇතිවෙයි ර්ධ කරන අවස්ථාවෙහි ආගාතය ඇතිවීම ප්‍රකටය. මොහු අනාගතයේ මට අනර්තය කරන්නේයැයි ආගාතය ඇතිවීම මදය. අතීතය ඇතැම් රජුන් මොවුන් දියුණු වුවොහොත් මා මරණු ඇතේ සිතා ඇතැම් දරුවන් මරාදැමූ බව අතීත කතාවල දක්නා ලැබෙයි. ඒ මතු අනර්ථය කරන්නේ යැයි කියා ඇතිවන ආගාතයයි. ඇතැම් බලවත් වූ මෝන් දියුණුවොහොත් අපට කර්දර කරනු ඇතැයි අන්්‍යන්ගේ දියුණුවට බාධ කරදී එ අනාගතයේ අනර්ථ කරනු ඇතයයි ඇතිවන ආගාතයේය ඇතැම් හූ මොවුන් වැඩුුණොහොත් අපට කරදරයක් වන්නේ යැයි බලුබලල් පැටවෝන් විනාශ කරති එ අනාගතය සම්බන්ධයෙන්ද ඇතිවන ආගාතයයි ගේ ප්‍රියමනාප පුද්ගලයන්ට මොහු අනර්ථය කළේයයි ද ආගාතය ඇතිවෙයි මාගේ ප්‍රියමනාප පුද්ගලයන්ට මොහු අනර්ථය කරයි මතු කරන්නේයයි ආගාතය ඇතිවෙයි ප්‍රියපුද්ගොලයෝ නම් අඹුදරු සහෝදර ආදීහුය මාගේ සතුරන්ට මොහු උපකාර කළේය දැනට මතුද කරන්නේයයි ආගාතය හටගනී මේ නවවිධ ආගාත වස්තූහූය නවපුරිස මානානි එක කෝදෝ දහය කෝදෝ එකොළහ මක්කෝ දොළහ ඉස්සා දහතුන මච්චරයාන් දහතර මායා පහලව සාටියන් දසය මුසාවාදෝ දහත පාපිච්චතා දහට මිච්චාදිිට්ටි. පුරුෂ මලයෝයේ යනු පුරුෂයන් කලිටි කරන ධර්මයෝය. ක්‍රෝධාදීේ ධර්මනමය ඇත්තෝ ඒවායි කිලිටි වෙති. කිිලිටිවීමයයි කියනුයේ ජනයාට අප්‍රිය බව. පත්වීමය කුණු තැවරුණු වස්ත්‍රය භාජනය, කසල ඇතිගේ කසල සහිත මිදුල ජනයාට අප්‍රියවන්න ආක්මෙන්, ක්‍රෝධාදී ධර්මනාවයෙන් කවරක්කෝ ඇති පුද්ගලයා බොහෝජනයාට අප්‍රියයෙක් වෙයි. ක්‍රෝධාදී මල ධර්මනවය යට ඒ ඒ තැන්වල විස්තර කර ඇත්තේය දස අකුසල කර්මයන්ගේෙන් මුසාවාදය පමණක් මේ කොට්ටාසට ගෙන ඇත්තේ ය විශේෂයෙන් පුද්ගලයාගේ චරිතයට කල්ටිකරන පාපයක් බැවින් බුද්ධාධී උත්තමයන් විසින් වඩාත් පිළිකුල් කරන පාපයක් බැවිිණි අපට මහබෝසතාණන් වහන්සේ පෙර කපිලනම් යිශිවරයව විසූ සමයහි චේතිය නම් රජකුට බොරුකීමේ ආදීනවදක්වා ප්‍රකාශ කළ ගාතා පෙළක් මෙසේය. අලිකන් භාසමානස්ස අප්ක මන්තී දේවතා, පුතිකංච මුखංවාතිී සකටානාච දංසති. මහරජ, ආරක්ෂක දේවතාවෝ බොරු කියන්නහු හැර ඇති. ඔහුගේ මුවින් කුණුවී ගඳ විහිදයි. සුකියස්ථානයන්ගේද පිරිහෙයි අකාලේ වස්සතිී තස්ස කාලේ තස්ස න වස්සතිී යෝජානං පුච්චින්තෝ පњ්හං අනඥාතා නං ව්‍යාකරේ මහරජ ප්‍රශ්න විචාරණ ලදයේ යමෙක් දැනම අන්ආකාරයකින් ප්‍රකාශ කරේද ඒ රජුගේ රටට අකාලෙහි වසින්නේය සුදුසු කලට නොවසින්නේය. ජිවහාතස්ස දුවදාහෝතී උරගස්සේව දිසම්පති යෝජානං පුච්චිතෝ පං්හං, අන්‍යතා නං ව්‍යාකරේ. මහරජ යමෙක් ප්‍රශ්නයක් අසල අසන ලදයේ දැනම අන් අයුරකින් මිසදාද ඔහුට සර්පයන්ටමෙන් දිව දෙකක් වන්නේය. ජිවහාතස්සන භවති මච්චස්සේව දිසම්පති යෝ ජානන් පුච්චිතෝ පංහං අන්‍යතානං ව්‍යා කරේ. මහරජයාමෙක් ප්‍රශ්නයක් අසන ලදයේ දැන අන් අයුරකින් විසදාද ඔහුට මසෙකුටමෙන් දිවක් නොවන්නේය. පයෝච තස්ස ජායන්ති නපුුමා ජයරේ කුළේ යෝජානං පුච්චිතෝ පഞ්හං අ්‍යතා නං වියාකරේ. මහරජ්‍යයමෙක් ප්‍රශ්නයක් අසනලද්දේ දැනම අන් අයුරකින් විසදාද ඔහුගේ පෞුලෙහි ස්ත්‍රීහු උපදින්නාහගුරුෂයෝ නූපදින්නාහ. පුත්තාතස්ස නබවත්ති. පක්කමාන්තිී දිස්ෝදිසාන් යෝජානං පුංචිතෝ පං්හං අ්‍යතා නංවිියකරෙ මහරජ යමෙක් ප්‍රශ්නයක් අසනලදයේ දැන අන් අයරකින් විසදාද ඔහුට පු්‍රයෝ නොවන්නන්නහ උපන්නහුද ඔහු මාපියන් හැර ඒ ඒ තැනයන්නහ ඕහුට දරුවන්ගෙන් ප්‍රයෝජනයක් නොවන්නේය නවවිද මානා දහනමය සස්ස සයෝ හමස්මීති මානෝ විස ස අස සදිසෝ හමස්මීති මානෝ විසි එක සයස්ස හිීනෝ හමස්මීතිී මානෝ විසි දෙක සදිසස්ස සයෝ හමස්මීති මානෝ විසිතුන සදිසස්ස සදිසෝ හමස්මීතිී මානෝ විසිහතර සදිසස්ස හිීනෝ හමස්මීති මානෝ විසිප හීනස්ස සයෝ හමස්මීතිී මානෝ විසිහය ඊීනස්ස සදිසෝ හමස්මීතිී මානෝ විසිහත හිීනස්ස හිීනෝ හමස්මීතිී මානෝ මේ මාන නවය කලින් ඒකක නිර්දේශය විස්තර කරන ලදී නවතන්හා මූලක දම්වා විසිහට පිච් පරියේසතා විසිනමය පරියේසනං පටිච්ච ලාබූ ති ලාබං පිච්ච විනිච්චයෝ ති මිනිච්චය පිච්ච චන්දරාගෝ තිස්ක චන්දරාගං පිච්ච අජ්‍යෝසානං තිස්තුන අජෝසානම් පඩිච්ච පරික්ගහෝ තිස්හතර පරික්ගහම් පඩිච්ච මච්චරියම් තිස්පහ මච්චරයම් පඩිච්ච ආරක්කෝ තිසාය ආරක්කාධි කරනං දණ්ඩාදන සත්තාදාන කල්හ විද්ගහ විවාද තුවන්තුවන් ජේසුඥන් මසාවාදා අනේකේ පාපකා අකුසල දම්මා සම්භාවන්ති තන්හාාව මුूල් කොට ඇතිවන අකුසල ධර්මයෝ නාවදනකි තන්හාාව නිසා ධනය සෙවීම වෙයි. සෙවීම නිසා ධන ලාභ ඇති වෙයි ලාභේ නිසා මෙතෙක් ධනය අපට ආහාර පිණිසය මෙතෙක් ඇඳුම් පැළඳුම් පිණිසය මෙතෙක් ධනය බිරිටය මෙතෙක් ධනය පුතාටය දුවටය මෙතෙක් දනය තැපත් කිරීමටය යනාදීෙන් විිනිශ්චය ඇතිවෙයි. මෙසේ අකුසල විතාර්ක ඇතිවීම හේතුකොට ලැබී ඇති වස්තුූන් ගැන දුර්ුවල රාගේයද ඇතිවෙයි බලවත් රාගේයේ ද ඇතිවෙයි. මෙතනෙහි අදහස් කරන්නේ දුර්ුවල රාගයයි. ඒ දුබල චන්දරාගේ නිසා මමය මාගේයයි බලවත් විනිශ්චය ඇතිවෙයි අජ්‍යෝසායනය හෙවත් මිනිශ්චය නිසා තන්හා දිට්ටි වශයෙන් තදින් ගැනීම ඇතිවෙයි. තදින් ගැනීම නිසා වස්තු අනුන්ට අයිතිවීම අනුන්ට ප්‍රයෝජනය වීම නොකැමැති වන බව වූ මාත්සර්ය ඇතිවෙයි. මාත්සරය නිසා ආරක්ෂාව ඇතිවෙයි. ආරක්ෂාව නිසා අන්‍යන් වලකුණු පිෙනස දඩු ගැනීම ආයුද ගැනීම කෝලහල විවාද තෝතෝ කියයා බැනීම කේලාම් බොරු කීම් ආදී අනේක ලාම කකුසුල ධර්මියෝ ඇතිවෙති මේ තන්හා මූලික ධර්ම නමයයි නව ඉංජිතානේ තිස්හත අස්මීති ඉංජිතමේතං ති අට අහම් මස්මීති ඉංජිත මේතාං ම අයන් මස්මීති ඉංජිතේතං අතලිහ බවසන්තිී ඉංජිතේතාංතලිස් එක රූපී භවිසන්ති ඉංජිතේතාංලස් දෙක අරපී භවිසන්ති ඉංජිතේතාං අතුලිස්තුන ස්ී බවසන්ති ඉංජිතමේතාංර ස්ී භවිසන්ති ඉංජිත මේතා අතලිස්පහ නේවස්ී නාස්ඥී භවිස්සන්ති ඉංජිතතා. ඉංජිතයනු සැලන දඟලන ස්වභාවයට නමකි මාය සැලන දගලන ස්වභාවයකි එබෙවින් ට ඉංජිතයයි කියනු ලැබේ සැලන ආකාරයන්ගේ වශයෙන් ඉංජිතයන නාමයෙන් මාන නවයක් දැක්වවෙයි. පුද්ගලයකු නොගෙන ඉඳිමී ඉදිමිමී සැලකීම එ ඉංජිතයකි. මම ඉඳමි සැලකීම එක් ඉංජිතයකි. මේ මමයයි සැලකීම තවත් ඉංජිතයකි පුද්ගලයකු නොගෙන වන්නෙමියයි ඉදින්නෙමියයි අනාගත තත්පයන් සැලෙක් අනාගත තත්වයෙන් සැලකීම තවත් ඉංජිතයකි රූපය ඇතියක් වන් ඇතියක් වන්නේමියයි සැලකීම එක් ඉංජිතයකි රූපය නැතිෙක් වන්නේමියයි සැලකීම තවත් ඉංජිතයකි සඥා ඇතිෙක් වන්නේමියයි සැලකීම එක් ඉංජිතයකි සඥා නැතිෙක් වන්නේමියයි සැලකීම තවත් ඉංජිතයකි සංඥා ඇත්තේද නැත්තේද වන්නමියඇසලකීම එක් ඉංචිතයකි මේ ඉංචිත නවේය මේවා අප්‍රකට කළේසයෝය. නව මංජිතානි හතලිහය අස්මීති මංජිත මේතා හතුලි සත අහම් මස්මීති මංජිත මේතා. අය මස්මීति मा්තथ अनामය භविසति माත ता රूपी බविසंतिमा්තता පන එක අරूपी භविසतिी माතता පනස්तेක सී भविසतिी मा්ත ता පනතුुන අස්ී භවිස්සන්තිී माං්ඥිත මේේතා පනහතර නෙවස්ී නාස්ී බවිසන්තිී මං්ජිත මේතා මේ නවෙහි දැක්වෙන් න්නේේද ඉංජිත යනුවෙන් ඉහත දැක්වුණු කරුණු නවයමය වෙනස නම පමණකි මංජිත යනු හැගීමය මෙහි අදහස් කරන්නේ මානවශය නැතිවන හැගීමය මෙහි දැක් වෙන්නේ මාන නමයකි නව එන්දිතානි පනස්මහා අස්මීති එදිිතේත පනහය අහ මස්මීති එන්දිිතේතාංසත අය මස්මීති එදිිතේතාං පනස් අට භවිසන්තිී එන්දිිත මේතාං පනස්නමය රූපි භවිශ්සන්තිී එදිත මේතාං ැට අරූපී භවිශ්සන්තිී එදිිත මේේතාං හැටේක ස්nyiී භවිශ්සන්තිී එදිත මේතාං හැට දෙක අස්nyiී භවිශ්සන්තිී එදිත මේතාං හැටතුන නේවසී නාස්ඥී භවිශ්සන්තිී එදිත මේතාං න්දදිිති යන වචනෙන් කියවෙන්නේ කම්පනේය මේ නවකේහි දැක්වෙන්නේ මාන නවේකි මාන එක්තරා කම්පනයකි නව පපංචි තානේ හැටහතර අස්මීති පපංචිතේතං හැටපහ අහ මස්මීති පපංචි තේන මේතං හැටහය අයමස්මීති පපංචිතතාං හටහත භවිසන්තිී පපංචිත මේතාං හැට අට රූපී භවිසන්තිී පපංචිතතාං හටනමය අරූපී භවිසන්තිී පපංචිත මේතාං ඇත්තැව ස්ී භවිසතිී පපංචිතතාං ඇත්ත එක අසී භවිස්සන්තිී පපංචිත මේතා ඇත්ත දෙක නේවසී නාස්ඥී භවිශ්සන්තිී පපංචිතමේතා. දීර්ග කිරීම විස්තර කිරීම ප්‍රපං්ච නම්වෙයි. පංචස්කන්දය මමේයැයි වරදවාගෙන ය උසස්කොටගෙන ඒයට ඇලුම් කිරීමෙන් සංසාරය දීර්ගවෙයි. සංසාරය දීර්ග කරන බැවින් අස්මී අහ මස්මී යනාදීන් ගන්නා වූ මානයෝ නව දෙන පපංචිත නමුදූ වෙති නව සංකතානි ඇැතතුන අස්මීති සංකතමේතන් ඇැත්තහතර අහන් මස්මීතිී සංකතමේතං ඇැත්ත පහා අය මස්මීතිී සංකතමේතං ය භවිසන්තිී සංකතේතාං ඇතහත රූපී භවිසන්තිී සංකතේතාං ඇැත්තාට අරූපි භවිසන්තිී සංකතේතාං ඇත්තනමය ස්ී භවිසන්තිී සංකතේතාං අසුව අසී භවිසන්තිී සංකතේතාං අසුවක නේවසඥී නාසං්ඥී භවිස්්සන්ති සංඛත මේතාං. මෙහි සංකත යනුවෙන් දැක්වෙන්නේද ඉහත කලින් දැක්වූ නවකවල දැක්වුණු නවාකාර මානේමය. සංකතයන වචනය තේරුම ප්‍රත්‍යයන් විසින් ඇතිකරන ලද්දය. ප්‍රත්‍යයන් නිසා ඇතිවන දෙයක් කිය යනුය. මානය ඇතිවන්නේ ජාතිය, කුලය, ගෝත්‍රය, ධනය පිරිවර තනතුරු උපාදි උගත්කම් යනාදී අනේක හේතුන් නිසාය. එබවින් එයට සංකතයයිද කියනු ලැබේ. මෙහි ඉංජිත මං්ඥිත එදිිත පපංචිත සංකත යන නම්වලින් නවක පහක්ම නොෙක් නම්වලින් මානයම දේශනා කර ඇත්තේ අනේක හේතුූන් නිසාය. අනේ කාකාරය නැතිවන ඒ මානය තේරුම් ගැනීමට දुෂ්කර සියුම් ක්‍රේෂයක් වන නිසාය. ඒ සියුම් නිසාම ප්‍රහාණේද දෂ්කරය. සෝවාන් සකදාගාමි, අනාගාමි මාර්ගයෝ, මානය නිර්වශේෂයෙන් ප්‍රහණය කිරීමට සමත්නො වෙති. ඒ සෝවාන් සකදාගාමි, අනාගාමී ආරය පුද්ගලයන්ට ද ඇත්තේය. ඒ ප්‍රහණය කිරීමට සමත්වන්නේ අරහත් මාර්ගයෙන් ය අරහත් මාර්ගයට පැමිණිණතුරු මාන නැමැති මේ ක්ලේශය පවත්නේය මේ නවක වශයෙන් දැක්වෙන ක්‍රලේෂ ධර්ම එක් අසුවය නවක නිර්දේශය නිමි දශක වශයෙන් දැක්වෙන ධර්ම හැත්තෑව දස කිලේස වත්නි දස ආගාත වත් වූනි දස අකුසල කම්ම පතා දස සංයෝජනාන දස මිච්චත්තා දස වත්තුකා මිච්චාදිිට්ටි දස වත්තුකා අන්තගාහිකා දිට්ටි කුද්ධක වත්තු විභගයෙන් දස කිලේස වත් වූනී එක ලෝබෝ දෙක දෝසෝ තුන මෝහෝ අතර මානෝ පහ දිිට්ටි ඇය විචිකිච්චා අත තිීනං අට උද්දච්චං නමේ අහිරිකං දහය අනෝ තප්පං කිලේස වත්තු යන මෙහි වත්තු යන වචරයෙන් කියවෙන විශේෂාර්ථයක් නැත ලේෂයෝම ක්ලේශවස්තුූ हुිය ලෝබය දෝසය මෝහය මානය දිට්ටිය විචිකිච්චාවය තිීනය උද්දච්චය අහිරික අනෝතපය යන මෝහු ක්ලේෂයෝූය. මේ දහයට පමණක් විශේෂීෙන් ක්ලේෂය නාමේ විවහාර කරන්නේ ඒවා ප්‍රධාන ක්ලේශවන බැවිනි ක් නම්වලින් කියවන අන්‍ය සකල ක්ලේෂියෝ මේ දහයට සම්බන්ධව පවතී. මේවා සමග මේවා හා බැඳීඇති වන්නෝය එබවින්න එක් තැන්වල ක්ලේශ වශයෙන් කියන්නේ මේ කෙලෙස්දහයේය. ලෝබය රූපාදී ආරම්මණයන්හි ඇලෙන ස්වභාවය ඇලීම ලෝබයයි. එය. මක්කටා ලේපය මෙන් ආරම්මනය තදිනල්ලා ගනී මක්කටා ලේපයයි කියනුවේ වඳුරන් රිලවුන් ඇල්ලීම සඳහා යොදාගන්නා ලාටුවකි එය ගසක යම්කිසි තැන ගලවා ගල්වා තැබූ කල්ලහි එතනින් යන වදුරාගේ අතක් හෝ පයක් එහි ඇලෙයි එ අත ඇලනු වඳුරා ඒ ගැලවීම සඳහා අනෙක් අත ලාටුව මත තයි එයද එහි ඇලෙ අනතුරුව අත් ගැල්වීමට වීර ගැනුම පිණිස එහි පයක් තබයි එයත් එහි ඇලෙ අනතුරුව ඇලුණු අත්පා ගැලවීම පිණිස ඉතිරි පයද එහි තබයි එත් ඇලෙ අත්පා ගැලවීම සඳහා මුහුණ එයට ලංකරයි ඒද ඇලි වඳුරා මිනිසුන්ටාසුවයි මක්කටාල් ඒපය වඳුරා තදින් අල්ලන්නාක් මෙන් මේ ලෝබය රූප ශබ්ද ගන්ධරස ස්පර්ශයන් තඳින් අල්ලා ගනිී. යම්කිසි අරමුණක් ලෝබය වරක් ඇති වූ විට ගංගාවක් ගලායන්නාක් මෙෙන් දිගින් දිගටම නැවත නැවත ඒ ලෝබය ඇතිවෙයි. ගංගා ප්‍රවාහය ඒයට හසුවන සියල්ල සාගරය කරාගෙන යන්නාක් මෙෙන් ගංගාවක් මෙ දිගට ඇතිවන ලෝබය ට හසුවන සත්වයන් අපාය කරාගෙනයන්නේය. සාමාන්‍ය ජනයා ආදරය ආලය ප්‍රේමය යන වචන විවහාර කරන්නේද මේ ලෝබේටමය. ධර්ම විභාග නොදත් ඇතැම් හු සතුට ශවද්ධාව කරුණාව මෛත්‍රී යන වචනද ලෝබය සඳහාභාවිතා කරයි. අනේ කාකාර ඇත්තා වූමල්ලෝ බය අනේක නාමයන් ඇත්තේය තන්හා නන්දිරාග කාමතන්හා, බවතන්හා, විභවතන්හා කාමාසව බවාසව, කාමෝග, බවෝග කාමයෝග බවයෝග කාමච්චන්ද නීවරන අභච්ජා පරාමාස කාමරාගනුස බවරාගන්නුස, කාමරාග සංයෝජන රූපරාග සංයෝජන, අරූපරාග සංඥෝජන, බවරාග සංයෝජන යනාදී නොහෙක් නම් ඇත්තේය. සැපයීමේ ලෝභය, පරිභෝග කිරීමේ ලෝභය, රැස්කර තබා ගැනීමේ ලෝබය යයිද ලෝභයතුන් ආකාර වෙයි. ධනේ සැපීමේ ලෝබය ඇතික අධිකව ඇත්තේ සැපෙීම සඳහා බොහෝ වෙහෙසෙයි. ආහාර ගැනීම නිදීම ගැන, දූදරුවන් ගෙන සැලකිල්ලක් නොකොට රෑදහවල් දෙකෙෙහි වෙහෙස නොබලා ධනය සැපීම කරයි. ඒ සඳහා මහන්සිවීම ඔහුට මිහිරකි. ඒ සැපීම පිළිබඳ වූ ලෝබේ හැටියයි. පරිභෝග කිරීමය ලෝබය අධිගතැනැත්තේ ආහාරපාන වස්ත්‍ර ගෙවල් යාන වාහනාදිය සඳහාද නොයකාකයාරයේ ඉන්ද්‍රියන් පිනවීම සඳහාද. ඇතිතාක් ධනය වියදම් කරයි. සමහරවිට නායවෙයි සොරකම් කරයි. රැස්කර තැබීමේ ලෝබය ඇත්තිේ ලැබෙන සියල්ල හඟවයි. ඔහුට සාගින්නේ හිටගෙනවුවද ධනය ලබාගැනීම මිහිරය. රැස්ව ඇති ධනය වැඩි තරම්මට ඔහු වඩා සතුටක් වඩා මිහිරක් ඇත්තේ වෙයි. තන්හා එකසිය අට ද කියනු ලැබේ. එය මෙසේය රූප සද්ධ ගන්ධ රස පොට්ටබ්බ දම්ම යන ආරම්මණයන් වශයෙන් තන්හා හයක් වෙයි. ඉන් එක එකක් කාමතන්හා බවතන්හා විබෝතන්හා යන ඔවුන්ගෙන් වශයෙන් තුන්තුුන් ආකාරවීමෙන් තන්හා අටලොසක් වෙයි. ඒ අටලොසින් එක එකක් අතීත අනාගත වර්තමානයන කාලත්‍රයාගේ වශයෙන් තුන බැගින්වීමෙන් තන්හා සිව් පණසක් වෙයි ඉන් එක එකක් අධ්‍යාත්මික බාහිර වශයෙන් දෙවදෑරුම් වීමෙන් තන්හා එකසිය අටක් වෙයි දෝසය දවේශය වස්තූන් ගැනත් සත්වයන් ගැනත් ඇතිවෙයි වස්තුූන් ගැන නැතිවන්නේ ස්වල්ප වශයනිි බෙහෙවිී නැතිවන් න්නේේද තදින් නැතිවන් නේද පුද්ගලයන් ගැනේ තමාට අලාභයක් හෝ අවමානයක් හෝ කළ එකකු සිතට අරමුණුවන කල්හි ඒ පුද්ගලයා හා ගැටෙන පුද්ගලයා තල්ලු කරදමන පුද්ගලයා කෙරෙහි එල්ලෙන පුද්ගලයාට රිද වන එක්තරා රෞද්‍ර ස්වභාවයක් සිතහා එක්ව ඇතිවෙයි දවේශය එහි ලක්ෂණය වන්නේ ගල් පහරක් වැදනු සර්පයකුසේ රෞද්‍රභාවයය එ විෂක් මෙන් වහා සරීරෙහි පැතිරයයි ගිලක් මෙන් නැතිබූ පුද්ගලයාගේ සිත කය දවයි එක් අයෙකු තුළ අනිෙකෙකු ගැන ඇතිවන දවේෂය අනෙකා දවන්නට නම් සමත්න වෙයි දවේශය ඇති වූ තැනැත්තාගේ සන්තානය දවන්නට වෙවුලවන්නට ලේ නරක්කරන විරූප කරන පුද්ගලයා පිස්සකු කරන කරන්නට සමත්‍යය. එබැවින් දවේශය නිතර ඇතිවන තැනැත්තා රෝග බහුල පුද්ගලයෙක් වෙයි. ඒ එක්මනින් මහළුද වෙයි. දේශයේද නොෙක් කාකාර ඇත්තේය. ද්වේශය ඇතිවන පුද්ගලයා දුබල වී ට ලක්වන පුද්ගලයා බලවත් වන කල්ිහි දවේශය පසුබසින පලායන වව්ුලන ආකාරය නැතිවෙයි. ඒ දවේශය බය නම්වෙේ. එයින් සිතකය දෙක අතිශයෙන් දවනු ද දුබල කරනුද ලැබෙයි. එයින් බොහෝකල් ප්‍රතිකාරකොට මිස සුව කළ නොහෙන රෝග හටගනී සමහරවිට ඒ බයෙන් සිහිනැතිවී වැටේ සමහරවිට මැරී වැටේ. ඉතා විරූපී පුද්ගලයන් රලාදුරු පරංගී කෘෂ්ඨාදී රෝග ඇතියන් සත්ව කුණපයන් හා අසූචයාදිය දක්නා කල්හි එයින් පසුබසින ඈත්වන ස්වභාවයක් ඇතිවෙයි එයද හැකිලෙන ආකාරයෙන් ඇතිවන දවේශයයි යට පිළිකුලයයි කියති. යම්යම්දේ ප්‍රතිකූල වශයෙන් දක්නාා ඥානයක්ද ඇත යදවේශයනු වෙයි කේසාදී කොට්ටාසියන් පිළිකුලක් ලෙස සලකමින් භාවනා කරන්නවුන්ට ඇතිවන පිළිකුල නියම ස්වභාවය දක්නා ඥානයයි. ශෝකය යනුද ඥාතිවියසනය ආදිය නිසා තැබීම් වශයෙන් ඇතිවන දොම්නස් වේදනාවය ද්වේශයෙන් තොර ශෝකයක් නැත එබැවින් ශෝකය අකුසල කොට්ටාසයට අයත් ධර්මයක් බව කියයුතුය සෝක කිරීම ගුණධර්මයක් ලෙස ඇතැමුන් සලකන නමුත් ඒ ගුණධර්මයක් නොවෙයි ඇතැමුන් සංවේගය ශෝකය යන මේ දෙක එකක් වශයෙන් ගැන කාරණය අවුල් කරගෙන තිබෙයි ශෝකය අනිකකි සංවේගය අනිකකි අනිත්‍ය දුක්හ අසුභ අනාත්ම වූ සංස්කාරයක් වියවියයුතුදේ හැටියට දක්නා නුවන සංවේග නම්වෙයි. ඒ කුසල පක්ෂයට හා අව්‍යාකෘත පක්ෂයට අයත් ගුණධර්මයකි. ශෝකයේ හැඩීමට විලාප කිරීමට හේතුවෙයි. සංවේගය වීරය කිරීමට කරුණකි ෙනෙකු මලකල්හි ශෝකය ඇති වූයේ හඬයි සංවේගයට පැමිණේ මරණය දුකසලකා මර එතරවීමට නිවන් දැකීමට වීරය කරයි මේ ශෝක සංවේග දෙකෙහි ඇතිවෙනසයි. සිල් සමාධන් වන භාවනා කරන මහනදම්පොරණයට ඒවා එපාවන ස්වභාවයක් ඇතිවේ. රැකියාවක් කරන්නෙකුට උගෙනීමක් කරන්නෙකුට එය එපාවන ස්වභාවයක් ඇතිවෙයි ඒ සිුම් දවේශයකි යට අනබිරතිය යැයි කියනු ලැබේ. සමහරවිට මාපියන්ට දා දරුවෝ අප්‍රියවෙති සැමයාට බිරිියද බිරිට සැමියාද අප්‍රියවෙති දරුවන්ට මාපියෝ අප්‍රියවෙති නෑයෝ අප්‍රියවෙති අප්‍රියවීමද සියුම් දවේශයේය මෙසේ දවේශය අනේකාකාර වන්නේය මෝහය සිතින් යම්කිසි අරමුණක් ගන්නාකාල්හි ඒ අරමුණ ඇති හැටියට නිවරදි ලෙස දැනගත්ත නොහෙන පරිදි ආවරණය කරන ධර්මය මෝහයයි ආවරණය නිසා නොයෙක් විට ඒ ඒ ආරම්මණයන් ඇති හැටියට හැර අනාකාරයකින් වැරදි ලෙස දැන ගනිී ඒ මෝහය ඇසක ඇතිවන පටලයක් බඳුය අන්දකාරයක් වැනිිය මේ මෝහයෙන් කරන ආවරණය නිසා අනිත්‍ය වූ පංචස්කන්දය නිත්‍ය වූ වක්සේ වැටහේ දුකක් වන පංචස්කන්දය සැපයක් සේ වැටහේ අසුභ වූ පංචස්කන්දය සුභයක් මෙන් වැටහෙ අනාත්ම වූ පංචස්කන්දය ආත්මයක් සේ සත්වේගුසේ වැටහේ නියම සැපේවන නිවන නපුරක්සේ වැටහේ නිවන් මගයන වන ආර්ෂ්ඨාංගික මාර්ගය කරදරයක් සේ වැටහේ පින පරක්නැතියක්සේ වැටෙහි පාපය මිහිරක්සේ වැටහි. අවිද්‍යාව යනුද මේ මෝහයමය. දුක නිර්දේශයේ අවිද්‍යායන නාමයෙන් විස්තර කර ඇත්තේ මේ මෝහයමය ලෝබය ඇති වූ විට පුද්ගලයාට ඒ බව දැනේ. ද්වේශය ඇති වූ විටද ඒ බව දැනේ. මෝහය එසේ දැනන ලේශයක් නොවෙයි. එබැවින්, ප්‍රහාණය කිරීම දුෂ්කරය. මානෝ මානය යට මීට කලින් නොයෙක් තැන්වල නොයෙක් නම්වලින් විස්තර කර ඇත. මද යන නාමයෙන් දැක්වෙන්නේද මේ මානයමය. මෙය ප්‍රහාණය කිරීමට දුෂ්කර අරහත්වය දක්වා පවදින ක්ලේෂයකි. දිට්ටි විචිකිච්ඡා, ීනමිද්ද තිීන උද්දච්ච අහරික අනෝතප්ප යන මේවාද දුවික නිර්දේශය විස්සර කර ඇත්තේය. දස ආගාත වත් වූනි. මේ දස ආගාගාත වස්තුූන්ගේ මුල් නවය, නවක නිර්දේශය දැක්වන. දස වැන්න අස්ථාන කෝපයයයි. දේශ මෝහාදික ඇතැම හු වැස්සටද කිපෙයි. අව්වටද කිපෙයි පය හැපුුණු විට ගල්මුල්වලටද කිපෙයි. බඩන රක්බූ කල්හි බඩුවලට කිපෙයි. ඒ අස්ථාන කෝපයයි. ඇැතැම් දරුවෝ දනුශාසනා කිරීම නිසා මාපියන්ට කිපෙති ශිෂ්‍යයෝ ආචාර උපාද්‍යයන්ට කිපෙති ඇතැම් හූ ධර්මදේශකයන්ට කිපෙති තමාට අනුකූල නොවන්නඋන්ට ඉල්ලීම් ඉටු නොකරන කියනදය නොකරණයට කිපෙති නොමනා වැඩක් කරන විට කරුණාවෙන් එහි වරද දක්වන ගුණුවතුන්ට කිපෙති වරද කළයයි සිතා වරද නොකළවුන්ට කිපෙති ඒ අස්ථාන කෝපයයි අස්ථාන කෝපයද ඉතා නපුරුය ඇතැමුන් අස්ථානකෝපයෙන් මහා අපරාධයන් කර ඇත්තේය දස අකුසල කම්ම පතා අකුසල කර්ම පත දහය අපවිසින් සම්බාධිත බෞද්ධාගත් පතෙහි විස්තර කර ඇත වෙනත් නොයෙක් පොත්වලද විස්තර කර ඇත දස්ස සංයෝජනානී තිස් එක කාමරාග සංයෝජනං තිස් දෙක පටිග සංයෝජනන් තිස්තුන මාන සංයෝජනං තිස්හතර දිිට්ටි සංයෝජනන් තිස්පහා විචිකිිච්චා සංයෝජනං තිස්හය සීලබ්බත පරාමාස සංයෝජනං තිස් හත බබරාග සංයෝජනං ති අට ඉස්සා සංයියෝජනං තිස්නාමය මච්චරය සංයෝජනං හතලිය අවි්්‍යා සංයෝජනං සත්වයාහට සසරේ නෙතරවන්නට නොදී එහිම බැදතබන ධර්මයෝ සංයෝජන නම්වෙතිී මේ සියල්ල යට ඒ ඒ තැන්වල විස්තර කරන ලදී දස මිච්චත්තා හතුලිසක මිච්චාදිට්ටි අතලිස් දෙක මිච්චා සංකප්පුෝ අතලිස්තුන මිච්චාවාචා අතලි අතර මිච්චා කම්මන්තෝ අතලිස් පහ මිච්චා ආජීවෝ අතලිස් ය මිච්චාවායාමෝ අතුලස්හත මිච්චා සති හතුලිසට මිච්චා සමාධී අතලිස්නාමය මිච්චා ඥානා පණහා මිචා විමුති. මිච්චත්්‍යයන්ගෙන් මුල් අට අෂ්ටක නිර්දේශය කලෙන් විස්තර කරනලදී. මිච්චා ඥාණයනු පාපක්‍රියාවන්හි උපායචිින්තනය කරන්නා වූද පෞකම් කොට මාවිසින් යහපතක් කරනලදේ මෙනෙහි කරන අවස්ථාවන්හි ඇතිවන්නා වූද මෝහයයි. ක්ලේෂයන්ගෙන් හා සංසාර්දුක්खයෙන් මිදෙන්නේ ලෝකෝත්තර මාර්ගවලිනි කෙලෙසුන් කෙරෙන් හා සංසාර දුක්කය නොමිදීම මම මිදුනෙමියයි ඇතිවන වැරදි හැඟීම මිච්චා විමුක්තියයි. දස වත්තුක මිච්චාදිට්ටි පනස්ක නත්ති දින්නං පනස් දෙක නත්ති ඊට්ටං පනස්තුන නත්ති හුතං පනහතර නත්තිසුකත දුක්කටානං කම්මා නම් පළං විපාකෝ නත්ති අයං ලෝකනහය නත්ති පරෝෝක නත්ති මාතාසට නත්ති පිතා පනස්නමය නත්ති සත්තා ඕපපාතිකා ට නත්ති ලෝකයේ සමන බ්‍රාක්්මණ සම්මක්ගතා සම්මා පටිපන්නෝ ඒ ඉමංච ලෝකම් පරංච ලෝකං සයං අභිญ්ඥා සච්චිකත්වා පවේදෙන්තිී දසවත්තුක මිච්චා දිිෂ්ිය බුද්ධකාලයේ විසූ අජිතකේසකම්බල නම් ශාස්තෘුවරයා පැවසූ දිට්ටියයි. ඒවව දීගනිකාය සාමන්්‍ය පල සූත්‍රය සඳහන් වෙයි. මේ කරුණු දහය ත්‍රික නිර්දේශයේ මිච්චා දිට්ටියන පදේ විස්තර කිරීමේදී කලින් දක්වා තිබුණි. දස වත්තුක අන්තක්ගාහිකා දිට්ටි. හට සස්සතෝ ලෝකෝ ඇට දෙක අසස්සතෝ ලෝකෝ හැටතුන අන්තවා ලෝකෝ හට අතර අනන්තවා ලෝකෝ හටපහ තංජීවං තන්සරීරං හැට අය අ්ඥං ජීවං අ්ඥං සරීරං හටහත හෝතී තතාගතෝ පරම්මරණ ට නහෝති තතාගතෝ පරම්මරණා හැටනම හෝතිච නහෝතිච තතාගතෝ පරම්මරණා ඇත්ත නේව හෝතී න නහෝතිී තතාගත පරම්මරනා සස්සතෝ ලෝකෝ යන මෙහි ලෝකයේයයි කියනුයේ පංචස්කන්දයයි ංචස්කන්ද සංखාත ෝකය ශාස්වතයහෙවත් නිත්‍යයයි, ස්තීරයි සර්වකාලිකයයැයි ගැනීම එක් දිට්ටියකි. ලෝකේහවත් සත්වයා අසාස්වතය මරණින් සිඳෙන්න්නේයැයි ගැනීම තවත් දිට්ටියකි. වට්ටියක් පමණ කුඩා කසිනයක ද්‍යානයට සමෝදිින පුද්ගලයාට සමාපත්්‍යය තුළපැවති රූපාරෝප ධර්මයන් ආත්මය යන හැඟීමක් ඇතිවී න් ඔහු කසින පරිච්චේදය අනුව ඒ ආත්මය අන්තවත්්‍යය එත් පරිච්චේද සහිතේ යන හැඟී මැතිවෙයි. ඒ අන්තවා ලෝකෝ යනුවෙන් දැක්වුණ දිට්ටියායි. ඒ ශාස්ෘත දිට්ටියකි. උච්චේද දුට්ටියකද වෙයි. කසින නිමිත්ත මහත්කොට වඩා මහත් වූ කසින නිමිත්තෙහි ධ්‍යානට සමවදින පුද්ගලයා ඒ සමාපත්තිය තුළ පවත්නා අරූපාරූප ධර්මයන් ආත්ම වශයෙන් ගෙන. මහත්පුූ කසින නිමිත්තානුව ආත්මය අනන්තය හෙවත් එහි පරිච්චේ දෙයක් නැත අති විශාලය යන දිට්ටියට බැසගනී. මේ අනන්තවා ලෝකෝ යැනුවෙන් දැක්වෙන දිට්ටියයි. එය ශාස්වත දිට්ටියද වෙයි. උච්චේද දිට්ටියදවෙයි. ජීවය, සරීරය යන දෙක එකක් වශයෙන් ගැනීම තන් ජීවන් තංශරීරං යැනුවෙන් දැක්වෙන දිට්ටියයි ඒ උච්සේද දිට්ටියකි ජීවය අනිකක ශරීරය අනික කියයි ගන්නා දිට්ටිය අ්nyaං ජීවං අ්ඥං ශරීරං යැනුවෙන් දැක්වන දිට්ටියයි සරීරයෙන් නැසී සිඳීගියද ජීවය ඉති්‍රවයයි ගන්නා ඒ දිට්ටිය ශස්වත දිට්ටියකි ෝ තතාගතෝ පරම්මරනාා යන මෙහි තතාගතියයි කීනුවේ සත්ව්‍යයාආටය සත්වයහැවත් ආත්මය මරණින් මතුද නොමැරී ඇතයැයි ගන්නා ශාස්වත දිට්ටිය හෝති තතාගතෝ පරම්මරනා යැනුවෙන් දැක්වෙන දිට්ටියයි. සත්වයා මරණින් සිදයන්නේ ඇැයි මරණින් ඔබ නැතයයි ගැනීම නහෝති තතාගතෝ පරම්මරණා යැනුවෙන් දැක්වෙන දිට්ියයි උච්චේද දිට්ටියකි. සත්වයා මරෙන්මතු ඇත්තේ ද නැත්තේද වය යනු හෝතිච්චන හෝතිච තතාගතෝ පරම්මරණනා යනුවෙන් දැක්වෙන දිට්ටියයි. එය ඒ කත්‍ය සාස්ෘ දිට්ටියකි. මරයින්මතු සත්වයා ඇත්තේ ද නැත්තේ ද නොවේයයැයි ගන්නා දිට්ටිය නේව හෝතින හෝති තතාගතෝ පරම්මරනා යැුවෙන් දැක්වෙන දිට්ටියයි. එය එක් වාදයකද ස්ථීර පිහිටිය මක් නැතිව පැත්තෙන් පැත්තට පනින වික්‍ෂේප දිට්ටියකි. මේ දශක වශයෙන් දැක්වන ධර්ම හැත්තෑවයයි. දශක නිර්දේශය නිමී දෙසට මිත්‍යාදිට්ටිය චත්තාාරෝ සස්සතවාදා චත්තාරෝ ඒ කච්ච සස්සතිකා චත්තාාරෝ අන්තනතිකා චත්තාාරෝ අමරා වි්‍යේපිකා දුවේ අදිච්ච සමුපපන්නිකා සෝලස ස්ීවාදා අට්ට අසnyiීවාදා අට්ට නේවසී නාසඥී වාදා සත්්‍ය උච්චේදවාදා ච දිිට්ටදම්ම නි්බානවාදා ඉමානි දවා සට්ටි දිට්ටි ගතානි බ්‍රහ්මජාලයේ ව්‍යාකරණය බුත්තා භගවාතිී කුද්දක වත්තු විභංගෙන් තේරුම සාාස්වතවාද හතරක්ද ඒ කත්‍ය ශස්වතවාද හතරක්ද අන්තානන්තික වාද හතරක්ද මරා වික්්‍යේපිකවාද හතරක්ද අධත්‍ය සමොපනිිකවාද දෙකක්ද, ස්nyiීවාද සොලසක්ද, අසnyiීවාද අටක්ද, නේවසnyiී නාසනීවාද අටක්ද, උච්චේදවාද හතක්ද දිිට්ටිදම්ම නිර්වාණවාද පහක්ද මෙසේ දෙසටක් මිත්‍ය අදිිට්ටිහු දිීගනිකායේ සූත්‍රය වන ප්‍රක්්මජාල සූත්‍රයෙහි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදහ සාස්වත වාදහතර ලෝකෙහි ඇතැම් ශ්‍රමණය හෝ බ්‍රාක්්මනයෙ ෝ බලවත් වීරයත් අප්‍රමාධත් සම්යයක් මනසිිකාරයත් නිසා තමාගේ අතිත ජාතිීන් සිහිකිරීමට සමත් චිත්ත සමාධියයක් ලබයි ඔහු ඒ චිත්ත සමාධයේ බලයෙන් මම අතීතයේ මෙබඳු ශරීරයක් ඇතිව මෙබඳු නමක් ගෝත්‍රයක් ඇතිව මෙබඳු ආහාර ඇතිව මෙබඳු සැපදු කඇතිව මෙ පමණ ආයු ඇතිව අසවල්තැන විසුවමි ඉංචුතව අසවල්තැන උපන්නෙමි එහිද මෙබඳු සරීරයක් ඇතිව මෙබඳු නාමයක් ගෝත්‍රයක් ඇතිව මෙ බඳු ආහාර ඇතිව මෙබඳු සුවදු ඇතිව මෙ පමණ ආයු ඇතිව විශවයමියැයි සිය ගණන් දහස් ගණන් ලක්ෂ ගණන් අතීත ජාතිීන් දැකිය හැකි වෙයි. ඔහු තමාගේ අතීත ජාතිී පිළිවෙල දැක මේ ආත්මය මහපොළොව මහගල් පල්වත හිර සඳසේ ස්ථීර නොනැසන දෙයකි ලෝකය වදය අලුත්සත්වය නිපදවීමට සමතුන් නැත ලෝකෙ වෙසෙන්න්න වූ සත්වයෝම නැවත නැත ඒ ඒ බවවල උපදිනාහ යන දිට්්‍යිය ගනී ඉක්විති මාමය කියන්නේ අනුන්ගෙන් අසා හෝ අනුමානයෙන් හෝ නොව මගේම චිත්ත සමාධි බලයෙන් ප්‍රත්්‍යක්ෂ ලෙස දැකීමෙන්ණයැයි ඒ සාස්වත දිට්ියට් අන්‍යන්ට ප්‍රකාශ කරයි මේ පළමඕන ශස්වතවාදයයි. ඇතැම් ශ්‍රමණයක් ප්‍රාක්්මණයක් තමාලත් චේතෝ සමාධයේ බලයෙන් කල්ප දහය අතීත භාවයන් දැකීමට සමත් වෙයි. ඒද තමාගේ අතීත ජාති පිළිවෙල බලා ආත්මය නොනසී පවතීය යනැදිට්ටිය ගෙන එය ප්‍රකාශ කරයි. ඒ දෙවන ශාස්වතවාදයයි. අනිකෙක් ඔහුලැබු සමාධයේ බලයෙන් අතලිස් කපක් අතීතය දැකීමට සමත්වෙයි ඔහුද තමාගේ අතීතජාති පරම්පරාවදැක ජාතියෙන් ජාතියට යන නිත්‍ය ආත්මයක් ඇත යන දිට්ටිය प्र්‍රකාශ කරයි ඒ තුන්වන ශස්වතවාදයයි සමාධි ලාබී මන්ද ප්‍රාजඥතීර්ථකෝ අතීතජාති ලක්ෂකාणක් දැකීමට සමත්වෙති මධ්‍ය्यම ප්‍රාज්ඥ තීර්ථකයෝ කල්ප්‍ර දශයක් අතීත ජාති දැකීමට සමත්වෙති. පීක්ෂණ ප්‍රාඥ්‍ය තීර්ථකයෝ හතලිස්කපක් අතීතජාති දැකීමට සමත්වෙති. ඉන් ඔබෙහි අතීතය දැකීමට තීර්ථකයෝ සමත්නෝ ඇති. ඇතැම් ශ්‍රමණයකෝ බ්‍රාක්්මණයෙක් මේ සත්වයා ඇති වූයේ කෙසේ දැයි කල්පනා කරයි. හොට සත්වයා යම් කිසි හේතුවකින් තොරව ඉබේම ඇතිවිය නොහෙන බව වැටහෙහි. යම් කිසි පුද්ගලයකුට සත්වයන් ඇති කළ නොහෙන බවද වැටහෙ. ඔහු කල්පනා කිරීමෙන් තමාට වැටහුණු පරදි ලෝකය වදය මේ සත්වයෝ පොළවෙන් මෙ මහා ගල්කුලු මෙ ඉරහද මෙෙන් ස්තීරව ලෝකෙහි සැමකල්හිීම සිටිනාහ මේ ඇත්තා වූ සත්වයෝම බවයෙන් බවයට සංක්‍රමණය වන්නා හයයි ශාස්වත දිට්ටිය ප්‍රකාශ කරයි. ඒ හතර වන ශාස්වතවාදයයි. අනුශෘති තාර්කිිකයෝ ජාතිස්මරණ තාර්ථිකයාය ද්‍යානලාබී තාර්ථිකයාය ශුද්ධ තාර්ථිකයාය යන තාර්කිිකයෝ එනම් කල්පනා කරන්නෝ හතර දෙනකි බුදුන් වහන්සේ පෙර වෙස්සන්තර රජ වූහ යනාදිය ඇසීමෙන් බුදුහූම වෙශ්සන්තර රජුනම් මේ ආත්මය නිත්‍ය එකක් යැයි ශාස්ෘත දිට්ටිය ගන්නෝ අනුශ්ෘතිතාර්ගිකයෝය. ඇතැම්හු පෙරජාති එකක් හෝ දෙකතුනක් සිහිකිරීමට සමත්වේද. ඔවුහු එයින් පෙර සිටියේත්. දැන සිටිින් නේත් මමමය කියා ආත්මය නිත්්‍යයයි සාස්ෘ දිිට්්‍රිය ගනිති ඇතැම් ්‍යනලාබී හු මගේ ආත්මය දැන් සුකිතව පවතිී අතිීතේහිද එසේම පැවතියේය අනාගතේහිද එය එසේම පවතින්නේයයි සාස්වත දිට්‍රිය ගනිී ශුද්ධ තාර්කිිකෝ මේ ඇතිකල් හි මෙය වන්නේය මේ ඇතිකල්හි මේේ නොවන්නේය යනාදීෙන් කල්පනා කොට තමන්ට වැටහෙන පරදි සාස්වත දිට්ටිය ගනිති. ඒ හත්්‍ය ශාස්වතවාද හතර ඒ කර්තිය ශාස්වතවාදේ යනු ඇතමෙක් සාාස්වතය ඇතමෙක් අසාස්වතය යන දිට්ටියය මේ ලෝකය කලකදී විනාශවෙයි ලෝක විනාශයේ සිදුවන කල්හි බොහෝ සත්වයෝ ධ්‍යාන වඩා ආබස්සර නම් බ්‍රහ්මලෝකෙහි උපදිති. ඔවුහු එහි ප්‍රීතිය ආහාරකොට ස්වවැං ආලෝකයෙන් මැහැසිරෙති. දර්ඝකාලයක් ගතවීමෙන් පසු නැමත යට යට බ්‍රහ්මලෝකයෝ පහළවෙති. ඒවා සත්වයෙන්ගෙන් හිසිය. එසේ පවත්නා අතරෙක් තරා බ්‍රක්්මයෙක්, ආබස්සරයෙන් චුතව යට බමලෝවල උපදී ඔහු ද ප්‍රීතිය ආහාරකොටස්වං ආලෝකයෙන් එහි හැසිරෙයි එහි අන් කිසිවකු නැතිව තනිව වෙසෙන්න්නා වූ බ්‍රා්මයාහට මම තනිව වෙසමි තවත්තාය මෙහි පැමිණියහොත් යහැකැයි සිදති. එසේ කල්ගත වන කල්හි ආයුක්ෂයෙන් හෝ කර්මක්ෂයෙන් හෝ ආබස්සර බ්‍රක්්මොලෝකයෙන් චුතවත් තැම් බ්‍රක්මයෝ එහි පහළ වෙති. ඔවුන් දක්න මුලින් උපන් බ්‍රක්්ම අහට මෝහු මාගේ සිතියම නිසා මෙහි පහළ වූෝය මොහු මාවිසින් මවන ලද්දෝය මම මැවුම්කරුවමිය යනහද අදහස ඇති වෙයි පස්ුව උපන් බ්‍රක්්මයන්ටද මෙහි මුලින් විසයේය මොහුය අපි මෙහි පසුව උපන් නෙම්මෝය අපි මොහු විසින් මවන ලද්දෝය යන ඇැඟීම ඇතිවෙයි ඒ පළමු උපන් බ්‍රක්්මයෝ ආයුෂයෙන් හා වර්ණයෙන්ද ආනුභාවෙන්ද පසු උපන්නවුන්ට වඩාඋසස්වයි පසුව උපන්නෝ පළමු ්‍රක්්මයාට ආයුෂයෙන් වර්ණයෙන් ආනුභාවයෙන් හ නෙෝවෙති ඔහු පළමු බ්‍ර්මයා එහි සිටියදීම එන්චුතව මිනිස්ලෝ උපදී එසේ උපන්න ඕවන්ගෙන් එක්ෙක් පැවිදිවභාවනා කොට සමාධයක් ලබාගනී ඒ සමාධිය බලයෙන් ඔහු අතීත භවය දැකීමට සමත්වෙයි එන් ඔබ අතීතය දැකීමට නොසමත් වෙයි ඔහු ඒ බ්‍රක්්ම ලෝකයේ පළමු උපන් බ්‍රක්්මයා ජීවත් වනු දැක මොහු මහා බ්‍රක්්මයාය මැවුම්කරුය ලෝකය මැ්ේ මොහුය මොහුස්තීරය ඔහවවිසින් මවන ලද අපි ස්ථීර නොවමු මන්ද ආවිෂ්කයෝය එබැවින් අපි එයින් චුතවී මෙහි පැමිණියමු යැයි සිතයි. ඉක්බිති ඔහු ඒ හැඟී මස්තීර වශයෙන් ගෙන අප මැවූ මහා බ්‍ර්මය ඇත ඔහු නිත්්‍යය අපි අනිත්‍යය යන ඒ කත්‍ය ශස්වතවාදය ප්‍රකාශ කරයි. මේ පළමුවන ඒ කත්‍ය ශස්වතවාදයයි. මේ ලෝකයත් සත්වයාත් බ්‍රක්්මයා විසින් මවන ලද යන දිට්ටිය හළමුුවන් ඇතිවූ ආකාරයයි. කිඩ්ඩා පදෝසිි නම් දේවකොට්ටාසයක් ඇත ඔහු ක්‍රීඩාවෙන් සිනාවෙන් බොහෝ කොට් වෙසෙන් නෝය ක්‍රීඩාව රස වීමෙන් ඕුනට සමහරවිට ආහාර ගැනීම අමතකවෙයි එක් වේලක් ආහාර නොගතහොත් ඒ දෙවියෝ ජීවත් නොවෙදි. ඔවුන්ගේ නැතැංහු ක්‍රීඩාවෙහි ඇලීම නිසා ආහාර ගැනීම අමතක වී දේවත්වෙන් චුතවෙති එසේ චුතව මිනිස්සුලව උපන්නවුන් අතුරෙන් යම් කිසිවෙක් පැවිදිව භාවනාවහියදී පෙරජාතිය සිහි කිරීමට සමත් චිත්ත සමාධයක් ලබාගනී ඔහු ඒ සමාධිය බලයෙන් අතීත ජාතිය දකි इන් ඔබ ජාතිීන් දැකීමට සමත් නොවෙයි ඔහු ඒ සමාධිය බලයෙන් එහි වෙසන දෙවියන් දකි ඉක්බිති ඔහු මෙසේ පවසයි වත්niි කිඩ්ඩා පදෝසිික නොවන දෙවියෝ ඇත ඔහු බොහෝ වේලා ක්‍රීඩා වෙහි සිනාාවහි නොයදන්නාහ ඕවුනට අමතකවීමක් නොවෙයි එබැවින් ඔහු ඒ දෙව්ලුව ස්ථීරව වෙසෙයි අපි වනාහි කිඩ්ඩා පදෝසිිකයෝ වෙමු බොහෝ වේලා ක්‍රීඩාවෙහි යදුනා වූ සිහිමුලා වී එයින් චුතවමු අපි ස්ථීර නොවෝය ල් පාශ්කයෝය චුතවන ස්වභාව ඇතිියෝය. මේ දෙවන ඒ හත්ය සාස්වතවාදයයි. මනෝපොදූසික නම් දේවකොට්ටාසයක් ඇත ඔහු ක්‍රෝධචිත්තය නිසා නැසෙන් නෝය. ඒ දෙවියෝ සමහරවිට ඕනුන්ට ක්‍රෝධකොට්ට කෝදයෙන් දැවී නැසති. සමහරවිටක එසේ නැසනු දෙවියන්ගෙන් එකෙක් මේ මනිස්ලෝව පපරිද පැවිදිවභාවනා කොට අතිීත ජාතිය සහිකිරීමට සමත් සමාධයක් උපදවාගනී. ඒ ඉන් ඔබ අතීත ජාති දැක්වීමට සමත් නොවෙයි. ඒ තමාගේ අතීත භවය දකි තමා විසූ දෙවලව ජීවත්වන අන්‍ය දෙවියන් දකි. ඉක්බිත්ති ඒ මෙසේ පවසයි. පින්වත්नी මනෝපදෘෂික නොවන නුන්ට නොකි පෙන දෙවියෝ ඇත ඔවුහු ඒ දිවිය ලෝකෙහි නිत්‍යව වසන්නාහ චති නොවන්නහ චතිවන ස්වභාවය ඇති අල්පාෂ්ක වූ අපි එයි චුතව මේ ලෝකට පැමිණියමු අපි අස්තිරයෝය ඒ දෙවියෝ සැමකල් හි එහි වසේ නෝය මේ තුන්වන ඒ කත්्य ශස්ාවතවාදයයි ගැන කල්පනා කරන්න වූ ශලමනය කෝ බ්‍රාක්්මනයකෝ ඇස කන නාසය දිවකය යැයි කියනු ලබන්න වූ මේ आත්මය නැසන්නේය චිත්තය මනසය විඤ්ඥානය කියනු ලබන්න වූ මේ आත්මය නොනැසන්නේය එය පොලොවමෙන් මහකළුගල් මෙ ඉර සඳමෙන් ස්ථීරව පවතින්නේය සමාගේ කල්පනාවට වැටහුණු පරදිී ගෙන ඒ දිට්ටිය ප්‍රකාශ කරයි. ඒ හතරවන ඒ හත්‍යය සම්මාධීට්ටියයි. ඒ තර්කීවාද නම්වෙයි. අන්තානන්තික වාද හතර. ආත්මය අන්තවත්්‍ය යනු එක්වාදයකි. ආත්මය අනන්තය යනු එක්වාදයකී. ආත්මය අනන්ත වද්ද අනන්තද වේද යනු එක්වාදයකි. ආත්මය අන්ත ඇත්තේද නැත්තේද නොවය යනු එක්වාදයකි. මෙසේ අන්තානන්තිකවාද හතරකි. ඇතැම් ශ්‍රමණයකෝ බ්‍රාක්්මණයක් සක්වල පමණට මහත්නොවන පරිදි කසින නිමිත්ත වඩා හි ද්‍යානයට සමවදී. ඔහු ආත්මයක් කසින නිමිත්තේ ප්‍රමාණයට ඇති යි සිතා ආත්මය අන්තවත්්‍ය යයි සිතා ගනිී. අනතුරුව ඇතැම් ශ්‍රමණ බ්‍රාක්්මණයෝ ආත්මය අන්තයක් නැතියක් යැයි කියති. ඒ අසත්යය ආත්මය අන්තවත්තිය මම එම, ලබා ඇති සමාධිය නිසා දකිමියයි කියයි. මේ පළමුවන අන්තානන්තික වාදයයි. එකෙක් සක්වල පමණට කසින නිමිත්ත මහත්කොට වඩා ධ්‍යානයට සමවැදයි. හු කසිනය අරමුණු කරන විඤ්ඥානය ආත්මය වශයෙන් ගෙන කසින නිමිත්ත සේම ආත්මයත් අන්තයක් නැතියක් යැයි ගනී ඔහු ඒ දිට්ටිය පවසයි. මේ දෙවන අන්තානන්තික වාදයයි. එකෙක් සරසින් කොනක් නොලබෙන පමණට කසින නිමිත්ත මහත්කොට වඩා උඩයට දෙකට නොවඩා. ඒ නිමිත්තෙහි ධ්‍යානයට සමවැදී එය අරමුණු කරන ධ්‍යානචිත්තය ආත්ම වශයෙන් ගෙන. කසින නිමිත්තානුව ආත්මය උඩයට දෙකින් அ சிரசி அணந்தத வே திியග आ अ அன அச ஆ அ அයි துुவன அவாदයි සමාධයක් ලබා නැති ආත්මය ගැන කල්පනා කරන්නෝ. තමන්ට වැටහෙන පරිදි මේ ආත්මය අන්තවදද නොවේය අනන්තවදද නොවේය ආත්මය අන්තවත්්‍යකීම මුසාාවකි අනන්තය කීමද මුසාාවකි අන්තවද්ද අනන්තදවයයි කීම මුසාාවකි මේ ආත්මය අන්තවද්ද නොවේ අනන්තද නොවේ යැයි කියති. මේ හතරවන අන්තාානන්තිකවාදයයි. අමරා වි්‍යේපවාද හතර. එක් කරුණක ස්තීර ලෙස නොපිහිටන බැවින් විට්ටිය බිඳලීමේ වශයෙන් මැරිය නොහෙන වික්‍ෂපයට පමුණුවන දිට්ටි අමරා වික්්‍යේපික නම්වෙයි. අංක්‍රමයකින් කියතහොත් ආදා නැමැති මත්සයා දියෙහි මතුයමින් ගැලමින් ඒ මේ අතට පලින බැවින් මස් මරණුවනට ඇල්ලීම දෂ්කරය. ආදාමින් ප්‍රශ්න කරන අයට හස්සු නොවන පරිදි එක්වාදයක නොපිහිටා ඒ මේ අත පනින ප්‍රශ්නය ඒ අතට විසිකර අවුල් කරන දිට්ටිය අමරාවි්‍යේපිකවාදයයි. ඇැම් ශ්‍රමණයකෝ බ්‍රාහ්මණයෙක් පින් පව් තත්වාකාරයෙන් නොදනී එබැවින් යම් කිසිවෙ කුසලයක්ද අකුසලයක් දැයි ප්‍රශ්න කළොහොත් ඔහු ඒයට කෙලින් පිරුතුවදීමට බියවෙයි හරියට නොදැන කියනදේ බොරු විය හැකිය බොරුකීම මට දුකකැයි අන්තරායක් යැයි හිතමේ මේ කොසලයක් දැයි විචාලහොත් මාගේ සේ පිළිගැනීමක් නැතියයි කියයි එසේ නම් මේ අකුසලයක්ද දැ ඇසුවහොත් මාගේ එසේ පිළිගැනීමක්ද නැතියයි කියයි එසේ නම් මේකුසලා අකුසල දෙකින් අනිකක් දැයි ඇසුවහොත් මාගේ එසේ පිළිගැනීමකුත් නැතියයි කියයි ඒ තුන් නාආකාරය නොවේයැයි යනු ඔබගේ ලබ්දිය කුමක් දැයි ඇසුවහොත් මාගේ බඳු ලබ්දියකුත් නැතියයි කියයි එසේ නම් සියල්ලටම නැතයයි නැතයයි කීමම ඔබේ ලබ්දිය දැයි ඇසුවහොත් මාගේ එබඳු ලබ්දියකුත් නැතයයි කියයි මෙසේ කාරණයකද නොපිහිටා කුමක්වත් හස නොවන පරිදිී ප්‍රශ්නය අවුල් කරයි ඒ මේ අත්තට පැන ගැලවෙයි එසේ මුසාවාදයට බියෙන් ඒ මේ අත්තට පැමිණීම පළමෝන අමරා වික්්‍යේපවාදයයි ුසලා කුසුලයන් තත්වාකාරය නොදන්නාාවූ ඇතැම් ශ්‍රමණයකෝ බ්‍රාහ්මණයකෝ මෙසේ කියයි. හරියට මුදන යමක් කුසලයක් කියා හෝ අකුසලය කියා හෝ කීම නම් එයින් මට චන්දය හෝ රාගය හෝ, දවේශය හෝ පටිගේ හෝ ඇතිවියහැක ඒ මට උපාධානයක් වන්නේය උපාධානය අන්තරායක් වන්නේය ඒ නිසා උපාධානයට බියෙන් කුසලයක් के කෙලින් නොකයි මේ අකුසලයක් के කෙලින් නොකයි ප්‍රශ්න කරන කල්හි පෙරකී පරිදි ඒ මේ අත පනිමින් අවුල් කරයි මෙසේ ඒ මේ අත පනිමින් ප්‍රශ්නය අවුල් කරන්නහගේ දිට්ටිය දෙවනමරා වි්‍යේපවාදයයි කුස්සල අකුසලයන් තත්වාකාරය නොදන්නා වූ ශමනය को ්‍රාක්්මණය को මෙසේ සිතයි ලෝකහි පණ්ඩිත වූ සියුම් නොවන ඇත්තා වූ වාද කිරීමෙහි පුරුද්ද ඇත්තා වූ ස්ව ප්‍රඥ්ඥාවෙන් සියුම්වූද අනුන්ගේ ඉදිට්ටින් මිඳින්නා වූ ශමන බ්‍රාක්්මණව ඇතහ. ඉදින් මම හරියට නොදන මේ කුසලය මේ අකුසලයයි කියයේ නම් ඔවුන් විසින් මාගෙන් කරුණු පිළිවසුවහොත් මම කියන්නට සමත්නොවෙමි. සිතා මේ කුසලයයිද ප්‍රකාශන කරයි අකුසලයයිද ප්‍රකාශන කරයි ප්‍රශ්න කළොහොත් මාගේ එබඳ පිළිගැනීමක් නැත යනාදීයෙන් කියා ඒ මේ අත පනි වික්‍ෂේප කරයි. මෙසේ අන්‍ය පණ්ඩිතයන් විසින් වාධාරෝපණය කිරීමට බියෙන් ප්‍රශ්නය අවුල් කිරීම තුන්වන අමරා වික්්‍යේපික වාදයයි. ප්‍රශ්න විසඳිය හැකි නුවන නැති මූඩ වූ ඇතැම් ශ්‍රමනයකෝ බ්‍රාක්්මණයක් තමාගේ අනුවන බව නිසා පරලවක් ඇත්තේ දැයි ඇසුවහොත් ඔබ පරලොවක් ඇත්තේ දැ යසන්නේීය මට පරලවක් ඇතයයි හැගේ නම් මම පරලොවක් ඇතයයි කියන්නේෙමි. මට මෙසේ හැඟීමක් නැත එසේ හැඟීමක්ද නැත්ත අන්්‍යාකාර හැඟීමක්ද නැත පරලොව නැත යන හැඟීමක්ද නැත නැත්තේ නොවේ යන ැඟීමක්ද නැතිය කියයා ප්‍රශ්න අවුල් කරයි වික්‍ෂයපයට පමුණුවයි. පරලොවක් නැත්තේද යසනකල්හි පරලොවක් ඇත්තේද නැත්තේ ද වේද යසනකල්හි ඕපපාතික සත්වයෝ එතදැයි අසනකල්හි ඕපපාතික සත්වයෝ නැතද අසනකල්හි ඕපපාතික සත්වයෝ ඇත්තා හුද නැත්තාහුද වෙද්ද අසනකල් හි ඕපපාතික සත්වයෝ නැත්තාහුද ඇත්තාහුද වේද අසන කල්හි සුකෘත दुෂ්කෘත කර්මයන්ගේ පළවිපාක ඇත්තේද අසනකල්හි සුකෘත දුකෘත කර්මයන්ගේ පළවිපාක නැත්තේද යසන කල්හි සුකෘත දුुෂ්කෘත කර්මයන්ගේ පල්විපාක ඇත්තේද නැත්තේද වේදයි අසන කල්හි සුකෘත දුෂකෘත කර්මයන්ගේ පළවිපාක නැත්තේද නොවේය ඇත්තේද නොවේද අසනකල්හිී සත්වයා මරයින් මතු ඇත්තේ ද නැත්තේ ද අසනකල්හිීද ඇතැම් සත්වයන් ඇත ඇතම් සත්වයා නැතදැයි අසනකල්හිීද මරණින් මතු සත්වයා නොමැත්තේ ද ඇත්තේද නොවේද අසනකල්හිීදඉහෙතකි පරිදීම කියා වික්‍ෂේප කරයි මේ හතරවන අමරා වි්‍යේපිකවාදයයි. ප්‍රශ්නය අවුල් කිරීමේ හේතුෝ නනුව මෙසේ අමරාවි්‍යේපිකවාද හතරක් දේශනය කර ඇතද ඒ හතර දෙනාගේම දිට්ටිය සමානය හතර දෙනාටම ඇත්තේ එකම දිට්ටියකි එනම් පින් පව් පිළිබඳ වූද පරලවක් ඇති නැති බව ආදිය පිළිබඳ වූද විසදීමට දෘෂ්කර මේ කරුණු නොවිසඳ අවුල් කර දැමී යුතුය යනු ඔවුන්ගේ දිට්ටියයි අධत්‍ය සමුප්පණණික වාද දෙක අස්‍ය සත්ව නම් වූ දේව කොට්ටාසියක් ඇත්තේය ඔවුනට ඇත්තේ රූපකාය පමණකි සිත් ඔවුනට නැත ඔවුන්ගේ ආයුෂය කල්ප පන්සීයකි තීර්ථක ශාසනවල පැවිදි වූ ඇතැම් හු වායෝකසිනයෙන් චතුර්්‍යධ්‍යානය උපදවා අත්පා සිඳීම් ආදිය යම් දුකක් ඇත්තේද නම් ඒ සියල්ල වන්නේ හිත නිසාය. හිතක් නැති නම් කුමක් සිදුවෝහොත් දුකක් නැතියයි සිතෙහි දෝෂ දැක සිත් නැති ආත්මභාවයක් බලාපොරොත්තු යති. සිත් පිළිකුල් කරන ඔවහු ඒ ධ්‍යානකුසලේ බලයෙන්, මාරණින් මතු අසංඥ්‍ය භාවයහි උපදිතිී. මේ භවේ අන්තිම සිතවන චුතිචිත්තය නිරුද්ධ වනු සමගම ඔවුනට එහි සංඥා විරහිත රූපකායක් පහලවෙයි. ඔවුහු එහි කල්ප පන්සිීයක්ම සං්ඥා විරහිතව වෙසදී. චතුර්ත අධ්‍යාන කුසලේ බලය ශේවනු සමග මෙහි නැවත ඔවුනට ප්‍රතිසන්ධी චිත්්‍යයක් කැති වෙයි. අස්‍ය භූමියෙන් චුතව මෙහි උපන් යම් කිසිවෙක් පැවිදිව භාවනාකොට අතීතය දැකීමට සමත් චිත්ත සමාධියයක් ලබා ඒ සමාධිය බලයෙන් තමාගේ අතීතය බලයි ඔහුට ප්‍රතිසන්ධිය දක්වා තමාගේ අතීතය පෙනේ විඤ්ඥානයක් නොපැවති බැවින් ඔහුට ප්‍රතිසන්ධයෙන් ඔබ අතීතය නොපෙනේ යින් ඔහු මෙසේ කියයි. මේ සත්වයා කිසි හේතුවකින් තොරව ඉබේම ඇතිවන්නේය. මම පෙර නොව සූයමි. දැනට මම සත්වයෙක්ව සිටීමී. මේ පළමෝන අදිිච්‍ය සමුප්පන්න වාදයයි. ඇතැම් ශ්‍රමණයකෝ බ්‍රාක්්මන සත්වයාගේ ඇතිවීම ගැන කල්පනා කරනුයේ කිසි හේතුවක් නොදැක තමන්ගේ කල්පනාවේ හැටියට තමාට වැටහෙන පරිදි මේ සත්වයෝ යම්කිසි හේතුවකින් තොරව ඉබේම ඇතිවූයේையைයි පවසයි. ඒ දෙවන අධිච්ච සමුපන්න්නිකවාදයයි. ශාස්වතවාද හතරය ඒ හත්‍ය ශස්වතවාද හතරය අන්තානන්තිකවාද හතරය අමරා වි්‍යේපිකවාද හතරය අධිච්ච සමුප්ණිකවාද දෙකය යන මේ දිට්ටි අටලොස සත්වයන්ගේ අතීත කොට්ටාසියන් සම්බන්ධය නැතිවන දිට්ටීන් වන බැවින්. පූරුවන්තානු දිට්ටි හූනම් වෙති. ස්ඥීවාද සොලස මර්ණින් මතු පවතින රූපවත් ආත්මයක් ඇත. එ ස්ඥා ඇතියක් යනු එක්වාදයකි. ද්‍යානලාබීහු කසින රූපයාගේ වශයෙන් ආත්මය රූපයක් ඇතියෙක් යැයිද, කසින නිමිත්තෙහි පැවති සං්ඥාව අනුව එහි සං්ඥාව ඇතියයිද ගනිති. ඇතැම්හු තමන්ගේ කල්පනාව අනුව එසේ පවසති. මරණින් වත්තුද නොනස නිත්‍යව පවතින අරූප ආත්මයක් ඇත. එය සංඥා ඇතියක යනු එක්වාදයකි. ඇතැම් ද්‍යානලාබීහු අරූප සමාපත්ති නිමිත්ත ආත්ම වශයෙන්ද එහි පැවති සංඥාව සංඥා වශයෙන්ද ගෙන එසේ කියඇති. නිගන්ඨාදීහු කල්පනා මාත්‍රයෙන්ද එසේ කියඇති. මරණින්මතු රූපවත් වූද අරූපී වූද ආත්මයක් ඇත. ඒ සංඥා ඇතියකි යනු එක්වාදයකි රූප අරූප සමාපත්ති දෙවර්ගේම ලබා ඇතියන්ගේ වාදයකි. රූපය ඇත්තේද නොවන නැත්තේද නොවන ආත්මයක් මරණින් මතු ඇත ඒ සංඥාව ඇතියක යනු එක්වාදයකි. මරණින් මතු නොනැස පවත්නා සඥා ඇති අන්තවත් ආත්මයක් ඇත අන්ත නැති ආත්මයක් ඇත අනන්තවත් වූද අන්තවත් नूद आत्मයක් ඇත अंतवद््य अनंतवद््य नभू आत्मයක් ඇත මෙसे वाद हतर की मारණ मतभावत्ना एक सඥාව कति आत्मයක් कथ न एक सा्या ඇति आत्मයක් कथ कुඩा सඥාව कति आत्मයක් कत मत् सඥාව केति आत्मයක් कथसे वाद हतर की ධ්‍යානයට සමවන් පුද්ගලයාට ඇත්තේ एक සඥාවකි එක් सඥාවක් ඇති ආත්මයයැයි කියනුයේ සමවන් පුද්ගලයාගේ වශයනේ ධ්‍යාන නැතියවුන්ට අනේක සඥා ඇත්තේය නො एकක් सඥා ඇති ආත්මයක් පණවන්නේ ධ්‍යාන නැතියවුන්ගේ වශයනි කුඩා सඥා ඇති ආත්මයක් පනවන්නේ කුඩා කසින නිමිත්තක ධ්‍යානයට සමවධින පුද්ගලයාගේ වශයණී. මහා සඥා ඇති ආත්මයක් පණවන්නේ විශාල කසින නිමිත්තෙහි ධ්‍යානයට සවාධින පුද්ගලයාගේ වශයණී ප්‍රථම ත්‍රතිය ධ්‍යානයෝ සුख සහිත ධ්‍යානයෝය ඒ ධ්‍යානයන් ලබා ප්‍රථම දවි ත්‍රතිය ධ්‍යානභූමිවල උපදනුවන් දිවසින් බලා මරණින් මතු පවතින ඒ කාන්තයෙන් සුකයෙන් यුक्ත ආත්මය පනවති නරकेෙහි උපනුවන්ට ඇත්තේ නිරන්ත්‍ර දුකකි ඔවුන් දිවසින් දැක මරණින් මතු පවත්නා ඒ කාන්ත දුක්කිිත ආත්මයක් ඇතේ යයි කියති මිනිස්ලොව උපනුවන් දැක සුවදුක් දෙකම ඇති ආත්මයක් ඇතයයි කියති චතුර්ථ අධ්‍යානය උපේක්ෂා සහගතය එය ලබා වේහප්පලෙහි උපනුවන් දැක මරණෙන්මතු පවත්නා උපේක්ෂක ආත්මයක් සුවදුක් දෙකම නැති ආත්මයක් ඇත ඇය කියති. මේ සං්ඥීවාද සොලසය අස්nyiීවාද අට ඇැම් श्්‍රමණ राාख්මණයෝ මරණින් මතු නිत්‍යව පවත්නා රूපය ඇතිආत्මයක් ඇත ඒ संඥා නැතිය කිය කියති ඇතැම් හ රूපය නැති आत्මයක් ඇත ඒ संඥා නැති के කියති ඇතැම්හ රूපය ඇත්තා වූද රूපය නැත්තා වූද आත්මයක් ඇත ඒ संඥා නැති के කියති ඇතැම්හ රූපය ඇත්තේ ද නොවන නැත්තේ ද නොවන ආත්මයක් ඇත ඒ sඥා නැතිය ක කියති ඇතැම්හු අන්තවත් ආත්මයක් ඇත ඒ sඥානතිය කයිද ඇතැම්හු අනන්ත ආත්මයක් ඇත ඒ සඥානතිය කැයිද ඇතැම්හු අනන් අන්තවත් වූද අනන්ත වූද ආත්මයක් ඇත සඥා නැතියක් කැයිද ඇතැම්හු අන්තවද්ද නොවන අනන්තවද්ද නොවන ආත්මයක් ඇත ඒ සංඥා නැතියක් කැයිද කියති මේ අස්ඥී වාද අටය නේවසඥී නාසං්ඥී වාද අට ඇතැම්ශමන බ්‍රාහ්මණයෝ මරණීන් මතුද නිත්‍යවපාතින රूपය ඇති आत्මයක් ඇත එ சannyaා ඇත්තේ ද නැත්තේ ද නොවන් න්න්‍යය කියති ඇතැ ශමන්‍රාख්මණයෝ අරूප ආत्මයක් ඇතයයිද රूप වූද අරप වූද आत्මයක් ඇතයයිද රද අරපීද නොවන आत्මයක් ඇතයයිද අන්තවත් आත්මයක් ඇතයිද අනතවත් ආत्මයක් ඇතියිද වදද අනන්තවදද ආත්මයක් ඇතයයිද අනන්තවදද නොවන අනන්තද නොවන ආත්මයක් ඇතයයිද ඒ ආත්මයෝ නවසී නාසා හ යයිද කියති මේ නවසඥා නාසීවාද අටය උच්चේදවාද හත මරණින් සත්වයා කෙළවරවන්නේය මතු ඉපදීමක් නැතේ යනවාදේ උච්චේදවාදයයි මාපියන්ගේ නුපන් චාතුමහා භූතික වූ මේ කය ආත්මයයයි ගෙන මරණින් ඒ ආත්මය කෙළවරවේය සිिදේයයි කීම එක් උච්චේදවාදයකි කාමාවච්චර දිවියලෝක යන්හි මරණින් ආත්මය සිिදයේය කීම එ උච්ේදවාදයකි රූපී බ්‍රහ්මලෝක වලදී මරණයෙන් ආත්මේ සිදේ යකිීම එක් උච්චේදවාදයකි ආකාසානංචායතන භූමයේදී මරණෙන් ආත්මේ සිදේ යකීම එක් උච්චේදවාදයකි විඤ්ඥාණංචායතන භූමේදී මරණෙන් ආත්මේ සිදේ යකිීම එක් උච්ේදවාදයකි ආකින් ච්ඥායතන භූමයේ මරණයෙන් ආත්මී සිදේයකීම එක් උච්චේදවාදයකි නෙවසඥා නාසාඥායතන භූමියයේ දී ආත්මය සිදයකීම එක් උච්චේදවාදයකි මේ උච්චේදවාද හතය දිට්ටි ධර්මණ නිර්වාණවාද පහ දුක් නිවීම වූ නිර්වාණය ඇත්තේ මේ ආත්මය හිීමය ඒ වර්තමාන පංචස්කන්දේහිමයකීම. දිට්ටිධර්ම නිර්වාණවාදයයි. මේ ලෝකෙහි රිසි පමණ ඉෂ්ට පංචකාමයන් ලබා ඒවාන් ඉන්දිරයන් පිනවමින් විසීම, පරම දිට්ටිධර්ම නිර්වාණයකීම එ දිිට්ටිධර්ම නිර්වාණවාදයකි. ප්‍රථමධානයට පැමිණ විසීම, පරම දිට්ටිධර්ම නිර්වාණයකීම, දිට්ற்றි ධර්ම නිර්වාණවාදයකි විතියධානයට පැමිණ විසීම, පරම දි්ற்றිධර්ම නිර්වාණයකීම තවත් දිற்றිධර්ම නිර්වාණවාදයකි ත්‍රතියධානයට පැමිණ විසීම, පරම දිற்றිධර්ම නිර්වාණයකීම තවත් දෙற்றිධර්ම නිර්වාණවාදයකි චතුත අධ්‍යානයට පැමිණ විසීම දිිට්ටිධර්ම නිර්වාණයයකීම තවත් දිත්්තිිධර්ම නිර්වාණවාදයකි මේ ආකාරව දිට්ටිධර්ම නිර්වාණවාද පහකි. සං්ඥීවාද සොලසය අසං්ඥීවාද අටය නෙවසීන සං්ඥීවාද අටය උච්ේදවාද හතය, දිිට්තිිධර්ම නිර්වාණවාද පාය යන මේ දිට්ටිවාද සිවසාාලිස, සංසාරයාගේ අපර කොට්ඨාසය හා සම්බන්ධ දිට්ටීන් වන බැවින් අපරන්තාානු දිට්ටිහු නම්වෙති. පූර්වන්තාානු දිට්ටි අටලොස හා අපරන්තාානු දිිට්ටි සිවසාලෙස් එකතු කළකල්හි දෙසටක් වේ. ඒ බ්‍රහ්මජාල සූත්‍රයෙහි වදාලා ඇති මිද්‍යා දෘෂ්ටි දෙසටය. ද්වා ශෂ්ටි දිට්ටි නිර්දේශය නිමිය. මෙතකින් මේ ග්‍රන්ථයහි සත්සය පස් පනසක් එනම් හත්සය පනස් පහක් ධර්මයෝ දක්මන ලදහ. ඒ සියල්ලෝම සර්ථයන්ගේ සිත් කෙලෙටි කරන්නවුන් බැවින් ක්ලේෂයෝය. ඒ හත්සය පනස් පහ මෙසේය අපිධර්ම පිටකයේ දෙවන ග්‍රන්ථය වන විභංග ප්‍රකරණයේ කුද්ධක වත්තු විභංගයේ ඒකක වසයෙන් දේසිත ධර්ම හැත්ත දුනයි දවික අටලොසෙහි ධර්ම තිස්හයයි ත්‍රික පන්තිසයෙහි ධර්ම එක සිය පහයි චතුස්ක තුදුසෙහි ධර්ම පනස්හයයි පංචක පසලොසෙහි ධර්ම හැත්ත පහයි ශට්ක තුදුසෙහි ධර්ම අසූ හතරයි සප්තක හතෙහි ධර්මහතලිස්නාමයයි අෂ්ටක අටහි ධර්ම හැට හතරයි නවක නවේහි ධර්ම අසුව එකයි දස්සක හතෙහි ධර්ම හැත්තෑවයි. බ්‍රක්්ම ජාලයේ දිට්ටි හැට දෙකයි එකතුවර් හත්සිය පනස් පහයි. මේ හත්සිය පස්පණසක් ක්ලේෂයෝ සත්වයන්තුල අතීතෙහි උපන්නෝය අනාගතයෙහි උපදින්නෝය අතීතේ උපන් කලේෂයෝ උත්පන්න නම් වෙති මෙතකින් නූපන් අනාගතය උපදින්නට ඇතික්ලේෂයෝ අනුත්පන්න නම් වෙති උපපන්න ක්ලේෂ හත්සය පනස් පහයි අනුත්පන්න ක්ලේෂ හත්සය පනස් පහයි එකතුව එත්දාස් පන්සිය දහයයි. සියය පන්සිය දහස්සය යනාදී ප්‍රධාන ගණන්වලට මදක් අඩුවැඩි දෙයට ද සියය පන්සිය දහසය යයි විවහාර කරති. ඒ අනුව දසයක් අධික වූ මේ කෙලෙස් එදා පයට අධිකය ගණන් නොගෙන කෙලෙස් එද්දා ස්පන්සිියයැයි ගනුලවෙේ. මේ කෙලෙ සෙද්දා ස්පන්සිය දක්වන එක්‍රමයකි. මේ ක්‍රමේ සාඳහන් වන්නේ අභිධර්ම ග්‍රන්ථයක් වන ධර්ම සංගනී මූල ටීකා වෙහිය. කුද්ධක වත්හු විබන්ගේ ආගතේසු ඒකාදි කේසු අට්ටසු කෙලේස සත්තේසු අ්८රස තන්හා විචරිතානී. අපෙන එෙත්වා සේසා දවාසට්ි දිට්ටියියෝජ උප්පන් උප්පන්න භාවේන දිගූනිතානි දියඩ්ඩික් කෙලේස සහස්සානි දසකදිකානිී හොන්ද අප්පංකං පණඕන මදිකංවාන ගණනුප්පගම් හෝතීදී දියඩ්ඩකිලේස සහස්සසන්ති වූත්තාං දම්ම සංගනී මෝලටීකාාවෙන් කෙ එද්දා පන්සිීය දක්වන නොය ක්‍රම ඇත. දම්ම සංගනි අනුටීකාාවහි ක්‍රම හයකින් කෙලෙස් එදදා පන්සිීය වන හැටි දක්වා ඇත. ලෝබය, දෝසය, මෝහය, මානය, දිට්ටියය, විචිකිිච්චාවය, තිීනය උද්ධච්චය, අහිරිකය අනුවතප්පය කියා ක්ලේශ යන නාමයෙන්ම දේශනාකර ඇති කෙලෙස්. දසයක් ඇත්තේය. අන්ක්‍රම සියල්ලම ඇත්තේ ඒ කෙලෙස් දහය ප්‍රධාන කරගෙනය. අනුටීකාවෙහි එන පළමෝන ක්‍රමය මෙසේය. මෝහ අහිරික අනෝතප්ප උද්දච්ච ලෝබ මාන දිට්ටි දෝස ඉස්සා මච්චරය කුක්කුච්ච තිීනමිද්ද විචකිච්චායයි මෙසේ ඒකාන්ට අකුසල චෛතසික තුදුසක් ඇත සද්දා සති හිරි ඔත්තප්ප අලෝබ අදෝස ත්‍ර මංජ තත්තා කාය පස්සද්දි චිත්ත පස්සද්දි කාය ලහුතා චිත්ත ලහුතා කාය මුදුතා චිත්ත මුදුතා කායකම්ම්‍යතා චිත්තකම්ම්්‍යතා කාය පග්ගුණ්‍යතා චිත්ත පග්‍යඥතා කායුද්ජතුකතා චිත්තුජුකතා සම්මාවාර්චා සම්මා කම්වන්ත සම්මා ආජීව කරුණා මුදිතා පංච ඉන්ද්‍රිය යැයි මෙසේ කුසලාවිය කෘත ජාතසික පස්විසක් ඇත පස්ස වේදනා සංඥාජේතනා ඒකාගගතා ජීවිතීන්ද්‍රිය මනසිකාර විතක්ක විචාර අධිමොක්ක විරිය පීති චන්ද කියා, කුසලා කුසල අभ්‍යාකෘත චෛතසික තෙලෙසක් ඇත. ඒ කාන්ත කුසල චෛතසිකය තුදුස, කුසලා ව්‍යකෘත චෛතසික පස්විස්ස, කුසලා කුසල ව්‍යාකෘත චෛතසික තෙලෙස, සිතය යන මේ නාම ධර්ම තෙපනසය හටවි ආපූතේජෝවායෝ චක්කු ්‍රසාද සෝත ප්‍රසාද ගාන ප්‍රසාද ජිවහා ප්‍රසාද කාය ප්‍රසාද රූප සද්ධ ගන්ධ රස ඉත්තිභාව පරිසභාව හදය ජීවිත ආහාර පරිච්ේද රූප කායවි්nyaත්ති වචීවිஞඥත්ති ලහුතා මුදිතා කම්මඥතා පය සන්තති ජරතා අනච්චතා යන රූපධර්ම සත් විසය යන මේ ධර්ම අසුවෙන් භාවරූප දෙකින් එකක් හැර ඉතිරි හැත්තැ නවය අධ්‍යාත්මික බාහිර වශයෙන් දීගුණ කළකල්හි එකසිය පනස් අටක් වෙයි ඒ එක්ෂිය පනස් අටක් වූ ධර්මයන්ගෙන් එක්ෙක් ධර්මයක් ගැනම ලෝබාදී කලේෂ දහය උපදී එබැවි න්නේ නාමනූප ධර්ම එකසිය පනස් අට ඉහත දැක්වූ ලෝබාදී ක්ලේශ දහයෙන් ගුණ කළ යුතුය එසේ කළකල්හි කෙලෙස් එක්දාස් පන්සිය අසුවක් වෙයි අසුව ගණන් නොගෙන ප්‍රධාන ගණන පමණක් ගැෙන කෙලෙස් එද්දාස් පන්සියේ යැයි කියනු ලැබේ රූප හත්විස්්සකට ගණන් ගණුයේ උපචය සන්තති දෙක එක් රූපයක් වශයෙන් සැලකීමෙනි දෙවන ක්‍රමය චාතසික දෙපනස සිත යන නාමධර්ම තෙපනසය නිෂ්පන්න රූප අටලොසය ආකාසධාතු උපචය සන්තති දෙක එකක් කොට ලක්ෂණ රූප තුනය යන පසත් ධර්ම විශයහි දස්ස කලේෂයන්ගෙන් එක එකක්ම ඇතිවන බැවින් ලෝබාදී කලේෂයෝ එකක් පන්සැත්තෑව බැගින් වෙදී එසේ ගැනීමෙන් කෙලෙස් හරසිය පණසක් වෙති. ඒවා සෝසන්තානය හි දීද ඇත පරසන්තානය හිදීද ඇත සවසන්තානය ඇතිවන කෙස් හත්ය පණහා අධ්‍යාत्මික නම් වෙයි පරසන්තානය ඇතිවන කෙළෙස් හත්ය පණහා බාहිය නම් වෙයි අධ්‍යාत्මික කෙළෙස් හත්ය පණහා හා, බාහය කෙලෙහත්ය පණහා එකතු කළ කල්හි කෙලෙස් එද්දා පන්සිීයක් වෙයි. තුන්වන ක්‍රමය සුखवेදනා දුखवेදනා සෝමනස්ස වදනා දෝමනස්ස වේදනා උපෙක්හා වේදනා යන වේදනා පහ ඉතිරි චෛතසික එක් පණස සිත රූපාරූප අටලොස යන විදර්ශනාවට ගතයුතු පන්සැත්තය ධර්මය. කෙලෙස් දහයෙන් පෙර කලින් කී පරදි වැඩි කළ කල්හි කෙලෙස් හත්සය පණක් වෙයි. ඒවා අධ්‍යාත්මික බාහිර දෙකින් ගුණ කළ කල්හි එද්දා ස්පන්සිීයක් කෙලෙස් වෙයි. හතරවන ක්‍රමය. පළමෝන අකුසල සිතවන සෝමනස්්‍ය සහගත දිට්ටිගත සම්ප්‍රයුක්ත අසංකාරික චිත්තේහි ලෝබ මෝහ දිට්ටි උල්තච්ච අහිරික අනෝතාප්ප යන කලේෂයන් හය ඇත. දෙවන සෝමනස්්‍ය සහගත දිට්ටි සම්ප්‍රයොක්ත සසංකාරික චිත්තේහි ලෝබ මෝහ දිට්ටි තීනමිද්ද උද්ධච්ච කොක්කුච්ච අහිරික අනෝතාපයන කෙලෙස් හත ඇත. තෙවන සෝමනස්ස සාගත දිට්ටි විප්පයුත්ත අසංකාරික චිත්තේහි, ලෝබ මෝහ මාන උද්දාච්ච අහිරික අනෝතප්පයන කෙලෙස් හය ඇත. හතරවන සෝමනස්ස සසාගත දිට්ටි විපයුත්ත සසංකාරික චිත්තෙහි ලෝබ මෝහ මාන තිීන උද්දච්ච කුකුච්ච අහිරික අනෝතප්පයන කෙලෙස් හත ඇත. පස්වන උපෙක්කා සහගත දිට්ටි සම්ප්‍රයුක්ත අසංකාර්ක චිත්තයෙහි ලෝබ මෝහ දිට්ටි උද්දච්ච අහිරික අනෝතප්්‍යයන කෙලෙස් හය ඇත. සවන උපෙක්කා සහගත දිට්ටි සම්ප්‍රයුක්ත සසංකාරික චිත්තෙහි ලෝ මෝහ දිට්ටි තීන උද්දච්ච අහිරික අනෝතාප යන්න කෙලෙස් හත ඇත. හත්වන උපෙක්කා සගත දිට්ටි විප්පයුක්ත අසංකාරික චිත්තෙහි, ලෝබමෝන් මෝහ මාන උද්දච්ච අහිරික අනෝතාපයන්න කෙලෙස් හය ඇත. අටවන උපෙක්කා සහගත දිට්ටිගත විප්පයුත්ත සසංකාරික චිත්තයෙහි, ලෝභ, මෝහ, මාන තීන උද්දච්ච අහිරික අනෝතාප්‍යයන කෙලෙස් හත ඇත. නවවන දෝමනස්සසාගත පටික සම්ප්‍රයුක්ත අසංකාරික චිත්තේහි. දෝස මෝහ උද්දච්ච අහිරික අනෝතාප යන කෙලෙස් පහ ඇත. දසවන දෝමනස්සසාගත පටික සම්පයුක්ත සසංකාරික චිත්තේහි. දෝස මෝහ තීන उद्धच අහිරික අනෝතාපයන කෙළෙස් හය ඇත එකළොස්වන උපේකා සහගත विචිिච්ச்சා सම්प्යुक्तचित्ත मෝහ विचेिච्ා उद්ධच අහිරික අනෝතාපයන කෙලෙස් පහ ඇත दොළොස්වන උपේකා සාගත उद්ධच्क्ष සම්प्්‍රයुक्तචिත්තය मෝහ උद්ධच අහිරිका අනෝතාපන केෙස් හතර ඇත මෙසේ අකුසල සිද්දොලහි දෙසත් අාවක් ඇත අකුසල චිත්තයෝ ෂට් ද्වාරයහි උපදින්නෝය චක්ක ද्වාරික අකුසල චිත්තයන් හි කෙලෙස් දෙසත්තෑව රූපාරම්මණිකෝය. සෝත ද्වාරාදියහි ඇතිවන අකුසල චිත්තයන්හි කලේෂයෝද ශබ්ද ආරම්මණික, ගන්ධ ආරම්මනිික රස ආරම්මනිික, පොට්ටබ්බ ආරම්මණක කලේසයෝය එවි පංච ද्වාරික චිත්්‍යයන් හි දෙසැත්තැව බැගන් නැති क्ලේෂෝ පංච ආරම්මණයන්ගේ වශයෙන් තුන් සියහැටක් වෙයි මනෝධාරික චිත්තයෝ षඩ් ආරම්මනයම අරමුණුකරති එබැවින් මනෝද्වාරිකා කුසර චිත්තයන්හි ලේෂෝ ඩ් ආරම්මණයන්ගේ වශයෙන් ආරසිය දෙතිසක් වෙයි එකතු කළකාල් හි හත්සය අනු දෙකක් වෙයි ඒ කෙලෙස් හත්ස අනු දෙක අධ්‍යාත්මික බාහිර වශය නැතිවන බැවින් කෙලෙස් එද්දා පන්සිය සු අසුුවක්වවෙයි. සු අසුව ගණන් නොගෙන කෙලෙස් එද්දාස් පන්සියේ යැයි කියනු ලැබෙයි. පස්වන ක්‍රමය. රෝප ශබ්ද ගන්ධ රස ස්පර්ශ යන ආරම්මන පහ හා ඉතිරි රූපවේදනා සඥා සංකාර විඤ්ඥාන යනස්කන්ධ පහද යන මේ දහය අධ්‍යාත්මික බාහිර දෙකින් ගුණකළකාලහි විස්සක් වෙයි. ඒට ප්‍රඥ්ඥප්ති එකතු කලාකාල්හි ධර්ම එක් විශසක් වෙයි. ඒ ධර්මය එක් විස්සෙහි ම ඉහෙතකි දෙසැත්තෑ ක්ලේශය උපදිති. ධර්ම එක් විස කෙලෙස් දෙසත්හෑවෙන් ගුණ කළකාල් හි එත්ද පන්ය දොළහක්වෙේ. දොහ විවාහාරයට නොගෙන මේ ක්‍රමේෙන්ද එද්දාස් පන්සිය යැයි කියනු ලැබේ. සවන ක්‍රමය පළමෝන අකුසල සිතවන සෝමනස්ස සාගත දිිට්ටිගත සම්ප්‍රයොක්ත අ සංකාරයක චිත්තයෙහි අන්‍ය සමානතෙලෙස අකුසල සාධාරණ චෛතසික හතර ලෝබ දිට්ටියන මේ එකුන් විසි චෛතසිකයෝ යෙදෙති සිතද සමග එහි අකුසල ධර්ම විස්්සකි දෙවන අකුසල චිත්තේෙහි ධර්ම දෙවිස්සක්ද, තුන්වන අකුසල චිත්තයෙහි ධර්ම විශස්සක්ද, හත්‍රවන අකුසලචිත්තයහි දෙවිසක්ද, පස්වන අකුසල චිත්තයෙහි එකුන් විසක්ද, සවන අකුසලචිත්තයහි එක් විසක්ද, හත්වන අකුසල චිත්තයෙහි එකුන් විස්සක්ද; අටවන අකුසල චිත්තයෙහි එක් විස්සද්ද, නාවවන අකුසල චිත්තයෙහි එක්විස්සක්ද දහාවන අකුසල චිත්තයෙහි තෙවිස්සක්ද. එකලොස්වන චිත්තෙහි සොලසක්ද දොළොස්වන චිත්තෙහි සොලසක්දවෙේ. සියල්ල එක්කල කල්හි අකුසල ධර්ම දෙසී හතලිහක් වෙයි. ඒවා රූපාදී ශඩ් ආරම්මණයන්හි පවතින බැවින් ශඩ් ආරම්මනයෙන් ගුණ කළකාලහි, අකුසලධර්ම එක්දාස් හාරසිය හතලිහක්වෙයි. හැටක් අඩුවුවද ඒදද. අකුස්සලධර්ම රාශියයට කෙලෙස් එද්දා ස් පන්සියේයි කියන ලැබේ. ක්ලේෂ ප්‍රහණය සත්වයන්ට නරක තිරිසන් ප්‍රේත අසුරකා යන හතරාපායට නැවත නැවත වැටී අපායදුක් විඳින්නට සිදුවන්නේත් ජාති ජරා ව්‍යාදිී මරණ අප්‍රිය සම්ප්‍රයෝග ප්‍රිය විප්‍රයෝග සෝක පරිදේවාදී දුखඛ්‍යන් නිදින්නට සිදුවන්නේත් ක්ෂයන් නිසාය ඒ දුක්වලින් මිදීම වූ පරම සුකය වූ නිර්වාණයට පැමිණිය හැක්කේ ක්ලේෂයන් ප්‍රහාණය කිරීමණ දුරු කිනීමණි. ක්ලේශය වනාහි මිනිසුන් මැරීමට නගරග්‍රාමයන් විනාසකිරීම රටවල් විනාස කිරීමට සමත් සත්වය නපායට ගෙනයාමට මහ බලයක් ඇතියෝය. එෙ ඒවා රූපයක් නැති සටහනක් නැති ඇසින් දැකිය නොහෙන කණින් ඇසිය නොහෙන අතින් ගත නොහෙන ඉතා සියුම් ධර්මයෝය. ගන්ඨාවකට ගැසීමේදී නැගී නැගී අවුත් සැනකින් නැතිවමින්්ඥාන හඬවල්මෙන්. චිත්ත සන්තානයෙහි ඉපිදපිද වහවහා නැතිවී අන්නෝය. සරීරයේ හෝ භාජනයක් වස්ත්‍රයක් තැවරුණු කුණු පිස හෝ සෝදා ඉවත්කරන්න නාක්මෙන් කලේෂයන් සත්ව සන්තානයෙන් ඉවත් කළ හැක්කේ නොවෙයි. ක්ලේෂයන් දුරුකිරීමය ප්‍රහණිය කිරීමය කියනයේ කලේෂයන්ගේ ඇතිවීම වැලැක්වීමටය. සියලුම අකුසලයෝ ක්ලේෂයෝය කෙලසුන් කොතෙක් බලවත්තුවද අඳුරට විරුද්ධ වූ අඳුර දුරු කිරීමට සමත් ආලෝකයක් ඇතිවාක්මෙන්න්. ෂ්ණය දුරකරීමට සමත් සීතලක් ඇතිවාක් මෙන් ගින්න නිවීමට සමත් ජලයක් ඇතිවාක් මෙන් රෝග සුව කිරීමට සමත් අෞෂධයන් නැතිවාක් මෙන් සියලුම කෙලෙසුන් දුරකිරීමට සමත් කුසල ධර්මයෝ ඇත්තාහ. කලේෂයන් අකුස්සලයන් දුරලීමට සමත් එකම බලය කුසලයයි තදංග ප්‍රාණය විශ්කම්බන ප්‍රාණය සමුච්චේද ප්‍රහාණයයි. යස පලේස ප්‍රහාණ තුනක් ඇත තදංග ප්‍රහාාණය ඒ ඒ රෝග සුවකිරීමේ ශක්්ති ඇති අවෂධයන් වෙනවෙන මැත්තිවාක් මෙන් A ඒ ක්ලේෂයන් දුරුකිරීමට සමත් ඒ පාපයන් දුරුකිරීමට සමත් කුස ලයෝද වෙනවෙන මැත්තාහ ෝ බොහෝ ගණනක් සුව කිරීමට සමත් අවශ්‍යධයන් නැතිවාක්මෙන් බොහෝ කෙලෙසුන් දුරු රීමට බොහෝ පෞකම් නැසීමට සමත් කුසලයෝධ ඇත්තා ඒ ඒ ලේෂයට ඒ ඒ අක්ෂල කර්මයට විරුද්ධ කුසලයන් ඇතිකර ගැනීමෙන් ඒ කලේෂයන් පාපකර්මයන් ඇතිවීම වැලැක්වීම තදංග ප්‍රහාණයයි දංග ප්‍රහාණයන්ගේ සංඛ්‍යාවක් දැක්වීම දෘෂ්කරය. සල්ලේක සූත්‍රය අනුව කියතහොත් තදංග ප්‍රහණ සිවසාලිසාක් කියහැකය. සිතරිදන වචනවලින් හා අත්පා ආදීෙන් පහරදීමෙන්ද කීර්තිය කැලල්කිරීමෙන් හා ගෞරෝ නැතිකිරීමෙන්ද අන්්‍යන්ට පීඩාකරන ස්වභාව ඇතියකු විසිෙන් සියල්ලෝම සැපේට කැමැත්තෝය පීඩාවට නොකැමැත්තෝය පීඩා කරන්නහොට ද නොකමැත්තෝය මා විසින් අඥ්්‍යන්ට පීඩා කකිරීමම නුසුදුසුය අඥ්්‍යාන්ට යහපතක්ම ගලේතු ය කියයා කරුණාව නැවෙති කුසලධර්මය ඇති කරගතහොත්. කරුණාව අවත්නාතෙක් කරුණාව නැමති කුසල අගයේ බලය ඒ පුද්ගලයාගේ සන්තානයහි පවත්නාතෙක් ඔහුගේ සන්තානයහි අන්්‍යාන්ට හිංසා කරන්නා වූ ද්වේශ සාගත ඉරිෂයා සහගත අකුසල චේතනාාවන් හා එයට සම්බන්ධ වන කලේෂයෝ නූපදීති ඒ අන්්‍යන්ට හිංසානො කරයි මෙසේ අවිහිංසා සංඛ්‍යාත කුසලාංගයන්ගෙන් හිංසා චේතනා වහා ක්ලේෂයන් දුරකිරීම එක් තදංග ප්‍රාණයකි. අනුන්ගේ සම්පත් ඉවසිය නොහෙන අනුන්ගේ සම්පත් හීනවී නැතිවීම ගැන සත්වටුවන අනුන්ගේ සම්පත් නැතිකිරීමටොත් සහකරන පුද්ගලයකු තුළ සත්පුරුෂ සේවන සද්ධර්මර්ශවනයෙන් ලැබ නුවන ලැබී ඉරිසියාවේ දෝෂය දැක පරසම්පත්පිය ගැන සතුටුවන ස්වභාවය වූ මොදිතා නැමැති කුසල ධර්මය ඇති වුවහොත්. ඉන් පසු එහි බලයෙන් ඔහු තුළ පර සම්පත්තිය ගැන ඉරිෂියාව ඇති නොවෙයි. එසේ මුදිතාව නැමැති කුසලාංගයෙන් ඉරිෂියාව නැමති ක්ලේශය දුරුවීම එක් තදංග ප්‍රාණයකි. ප්‍රාණගාතය කරන්නෙකු දහම් ඇසීම, සත්පුරුෂ සේවනය ලබා ප්‍රාණවදේ දෝෂය දැක, ප්‍රාණගාතෙන් වැලකීම වූ කුසල සීලය සමාධන් වුවහොත් ඉන් පසු ඔහු ප්‍රාණගාතෙන් වලකි ඔහුගේ සන්තානේහි ප්‍රාණගාත චේතනාවහා ඒට සම්බන්ධ දවේශව මෝහආදී ක්ලේෂෝ ඇතිනොවෙති. පානාධිපාතා වේරමණී යන කුසල සීලාංගේෙන් ප්‍රාණගාත චේතනාව ඇතුළු ඒක්ලේෂයන් ඇති නොවීම එක් තදංග ප්‍රාණයකි அதிின்னாாதாන வேரமானியන குசல சீலா அங்கேன் வ அதிின்னாாதாන சேතනාවගේ හා ஏடு සබන්ධ கிලேஷயන්து කාமேசு மிச்சாச்சாර வேரமான என சீலாங்கேன் மி්‍යச்சார சேතනාවන්ගේ கிලேஷயන්து அப்්‍රක්மச்சරිயா வேரமானியන சீலாங்கேன் மைத்துனு சேතனாාව හා கிලேஷயන්ගේது මසාවාද වරමණයනාදී සීලාංගවලින් මුසාවාද චේතනාදියගේද පණය තදංග ප්‍රහනයෝය විදර්ශනා වඩන යෝගාවචරයන්ට ඇතිවන නාවරූප පරිච්චේද ඥානෙන් සක්खाය දිට්ටිය ප්‍රහාණයවෙයි පච්චේ පරිගාඥාණෙන් අහේතු විෂමහේතු දිච්චීන්ගෙන් හා විචිකිච්ඡාාවන්ගේ ප්‍රහණයවෙයි කලාප සම්වර්ෂන ඥානයෙන්, මමය මාගේ යන සමූහ ග්‍රහණයාගේ ප්‍රහණේවෙයි මක්ගා මක්ග व්‍යවස්ථාඥානයෙන් අමාර්ගයහිහා මාර්ග සඥාව ප්‍රහණේවෙයි සංස්කාරයන්ගේ උත්පාදය දක්නා ඥානෙන් උච්චේද දිට්ටි ප්‍රාණයවෙයි වයදර්ශන ඥානයෙන් සස්ෘද දිට්්‍යිය ප්‍රහණේවෙයි ප්‍රහානියෝද තදංග ප්‍රහාණයෝය. විෂ්කම්බන ප්‍රහාණය. රූපාවචර අරූපාවචර ධ්‍යාන චිත්තයන් ඇතිවන කල්හි කාමච්චන්ධාදී නීවරණයෝ බැහැවෙති නැගී නොයති. ධ්‍යානයට පෙර පසු කාල දෙකෙහි ද නීවරණයෝ නැගී නොයති. කාමච්චන්ධාදීන්ට නැගී නොයන ආ හැකි තත්ත්වයට පැවිණවී හැකි බව ධ්‍යානචිත්තයන්හි ඇති බල විශේෂයකි. ධ්‍යානචිත්තයන් නිසාවන ඒ කෙලෙසුන්ගේ දුරුවීමේ විෂ්කම්බන ප්‍රහාණය නම්වෙයි. තදංග වශයෙන් විස්්කම්බන වස්සයෙන් කරන ක්ලේශ ප්‍රාණය ස්තීර නැත. එසේ ප්‍රහාාණය කළ ක්ලේෂයෝ කලක් යටපත්ව තිබී නැවත නැගී ඇති. එබවින් කලෙක සිල්වත්ව විසුවුවෝ කලෙක දුස්සීල වෙති කාමයන් හැර ධ්‍යාන ලබා ආහසින් ගමන් කලාහු කලෙකෙදී කිසුද බලයක් නැති කාමබෝගීහු වෙති. අප බෝසතාණන් වහන්සේට පවා එසේ ූ වූ බව ජාතක කතාාවල සඳහන් වී ඇත. සමුච්චේද ප්‍රාණය සෝතාපත්ති මාර්ග සකදාගාමී මාර්ග, අනාගාමී මාර්ග, අරහත් මාර්ග යන ලෝකෝත්තර කුසලයන්ට කෙලෙස් නැසීමේ මහා බලයක් ඇත. ඔහු මතු කිසි කලෙක නැගී නොයනලෙස සමූලගාතනයෙන් කෙලෙසුන් නසදී. මතු කිසිකලෙක මතුවී ආ නොහැකිවන පරිදිී ලෝකෝත්තර මාර්ග කුසලයන් විසින් කරන ක්ලේෂ ප්‍රාණය සමුච්චේද ප්‍රාණය නම් වෙයි. සදංග ප්‍රහාණයෙන් කෙලෙසුන් ප්‍රහාණය කළ පුද්ගලයන්ට හා විශ්කම්බන ප්‍රහාණයෙන් කෙලෙසුන් ප්‍රහාණය කළ පුද්ගලයන්ට නැවත ඒ කෙලෙස් මතුවන්නාක් මෙන් සමුච්චේද වශයෙන් ප්‍රහණය කළ කෙලෙස් නැවත මතු වී සෝවාන් පුද්ගලයක් කිසි කලෙක ප්‍රතාජනනවන්නේය සෝවාන් පුද්ගලයා භවන්තරයට පැමිණ තමාගේ ආර්ශ්‍රාවකභාවය නොදන සිටිනා විටකවුවද අපායි උපත්තියට හේතුවන පව්කම්න කරයි. සම්පදදීමෙන් පොළොඹවා හෝ මෙය නොකරහොත් නොඹට මේ මේ වැඩය කරමියයි බියගැන්වීමෙන් හෝ සෝවාන් පුද්ගලයකුලවා කුහුඹයෙකුද නොමරවිය හැකි බව මනවරථ පූරණයේ දක්වා ඇත. කුට දන්ත සුත්තවන්නනා. භවන්තරයේ හිපි අර්යසාාවකෝ ජීවිත හේතුෝපී නේව පානං හනති න සූරං පිවති සචේ පිස්ස සුරංච කිරංච මිස්සෙත්වා මुखේ පක්කි පන්ති කිරමේව පවිස්සති න සූරා. යනුවෙන් භවාන්තරෙහිද ආර්ශ්‍රාවකයා ජීවිතය නිසාද ප්‍රාණයක් නොනසන බවත් සුරා හා කිරි මිශ්්‍රකොට හෝගේ මुකෙහි වත් කළොත් පමණක් පෙවෙන බවත් සුරාව නොපැවෙන බවත් දක්වා ඇත. එසේ වන්නේ ලෝකුවතර මාර්ගයෙන් කරෙන ක්ලේෂ ප්‍රහණයේ ස්ථීරත්වය නිසාය. ඒ ඒ මාර්ගඥානවලින් ප්‍රහණය කරන ක්ලේෂයෝ මෙසේය. අකුසලසිත් දොලහෙන් ලෝබමූල දිිට්ටි සම්ප්‍රයොක්තසිත් හතරය විචිකිච්චා සහගත සිතය සිතහා යදින දෙවිසි චෛතසිකයෝය යන මේ ධර්මයෝ සෝවාන් මාර්ගයෙන් නිර්වශේෂ වශයෙන් ප්‍රහණය කරන ලැබෙත් අපාල්පත්තියට හේතුවන දිට්ටි විප්‍රයුක්ත සිත්හතර දවේශමූලික සිද්ධෙක ඒවා හා යදින චෛතසික පස්විශ්ස යන මේ ධර්මයෝ තුනී කිරම් වශයෙන් ප්‍රහණය කරනු ලැබෙත් සකදාගාමී මාර්ගයෙන් නිර්වශේෂයෙන් ප්‍රාණය කරන ධර්ම නැත ඕධරික වූ දිට්ටි විප්‍රයुक्ත්ත සිත්හතරය ඕධාරික ද්ේශමූල සිද්ධකය थත් සම්ප්‍රයुक्त චෛතසිකයෝය යන මෝහු සකදාගාමි මාර්ගයෙන් ප්‍රහාණය කරනු ලැබේත් කාමරාග සම්ප්‍රයुक्ත දිට්ටි සම්ප්‍රයුक्ත සිහතරය දවේශූල සිද්ධකය सप्युक्त 40यතක පස්विषය යන मොහු අනාගමි मार्ගෙන් ප්‍රහණය කරනු ලැබෙत රूपරාග අरोपරාග සहाගත දෙट්टीि वि प्र්‍රयुक्त සිहाතරය उद्दच््य සහගත සිතය තත් सම්प्්‍රयुक्त 4ක එවිස යන මේ ධर्मයෝ අහत मार्ගෙන් ප්‍රහණය කනු ලැබेत. क्लेේश प्र්‍රहाණය, विसුद्ध मार्ගය දක්වවෙන්නේ මෙසේය संयोෝජनයන්ගේ सखायदि්‍ය्य विचििकिච्ச்சාව සීලबබ පරා මාසය අපय ගමනීය කාමරාගය පටිගය යන මේ ධර්මයෝ පस देना सෝන් माර්ගයෙන් प्र්‍රහණය කරනු ලබित ඕධරික වූ කාමරාග පටිගෝ स්‍රදාගමී माර්ගයෙන් ප්‍රහණය කනු ලබित සිවම්වූ කාමරාග පටිගෝ අනාගාමී මාර්ගයෙන් ප්‍රහණය කරනු ලැබෙත් රූපරාග අරූපාග මාන උද්ධච්චා විච්චායනමොහු අරහත් මාර්ගයෙන් ප්‍රහණය කරනු ලැබේත් දසक्ලේෂය නතුරෙන් දිට්ටි විචිකිච්ச்சා දෙක ප්‍රथම මාර්ගෙන්ද දවේශය අනාගාමී මාර්ගෙන්ந்த ලෝබමෝහ මාන තිීන උද්ධ්ච අහිරිකානෝ තප්පයෝ රහත් මාර්ගයந்த ප්‍රහණය කරනු ලැබෙත් மிච්ச்சත්යන් නතුරෙන් மிච්ச்சා திට්ற்றි முසාවාද மிச்சා කම්මන්ත மிච්ச்சා ආජීවයනමොහු சோவாන් මාார்ගேந்த மிச்சா සංකப்ப පசනාவாචා පරසාවාචා යනමොහු අනාගමි මාார்கேந்த සම්පරப்பලාප மி්ச்சாවායාම மிච්ச்சා සथ மிච්ச்சා සමාதி මචා විමුක්ති මිච්චා ඥාන යන මෝහු අරහත්මාර්ගයන්ද ප්‍රහණය කරනු ලැබෙත් අෂ්ටලෝක ධර්මයන් හි ප්‍රතිගය අනාගාමී මාර්ගයන්ந்த අනනය අරහත්මාර්ගයෙන්න්ද ප්‍රහණය කරනු ලැබයි යසේහි ප්‍රසංසාාවහි ඇලීම එනම් අනුනය අරහත් මාර්ගයෙන් ප්‍රහණය කරනු ලැබෙයි. යනු එක් ආචාර වාදයකි. මාත්සරියෝ සෝවාන් මාර්ගයෙන් ප්‍රහණය කරනු ලැබෙත්. විපල්ලාසය නතුරෙන් අනිත්‍යදය නි්‍යයයිද ආත්මනෝනදය ආත්මයයිද ඇතිවන ස්ඥා විපල්ලාස චිත්ත විපල්ලාස, දිට්ටි විපල්ලාසයෝද දුක්खය, සුखය, අසුභය කියා ඇතිවන දිට්ටිවිපල්ලාසයද යන මෝහු සෝවාන් මාර්ගයෙන් ප්‍රහණය කරනු ලබේත් අසුභය සුභය කියා ඇතිවන සංඥා විපල්ලාස චිත්ත විපල්ලාසයෝ අනාගාමි මාර්ගයන්ந்த දුක්කය සුखය කිය ඇතිවන සංඥාවිපල්ලාසය අරහත් මාර්ගයන්ද ප්‍රහණය කරනුලැබේ ග්‍රන්ந்தන්නතුரின் சබ පරාමාස කායගන්ත இதං சච්ச்சාபிි නිවස කායගන්ත යන දෙක சෝவாන් මාර්ගෙන් ප්‍රහණය කරணු ලැබයි. வி්‍යාපාத කායග්‍රන්ந்தය அනාகாமி මාார்கேந்த அபி්ජාකායග්‍රන්තය අරහත් මාර්ගන්ந்த ප්‍රහණය කරணු ලැබේ. අගතහු சෝவாන් මාර්ගேன் ප්‍රහණය කරணු ලැබේත්. ஆசவையගේேன், திற்றாசவேய சோவான் மார்கேந்த காமாசவேய அநகாமி மார்கேந்த. பாவாசவேஹ அவிச்சாசவேய அரகாத்மார்கேந்த பிராானே கர்ணுலபே. ஓக யோகயன்ங்கே பிராானேது எசேமைய. நீவரனை நத்துரேன் விச்சுகிச்சா நீவரனய சோவான் மார்கேந்த காமச்சந்த வியாப்பாத குக்குழ்ச்சயானத்துண அනාகாமி மார்கேந்த தீන உද්දச்சயானන දෙක අහත් මාර්ගேන්ந்த ප්‍රහණය කරணු ලැබේ පරமாසය சோவாන් මාර්ගයෙන් ප්‍රහාණය කරணු ලැබේ උපාධනයන්ගේෙන් කාම உපාதாானය අරහත් මාර්ගேந்த இத்திරිத்துண சோவான் මාார்ගேந்த ප්‍රහණය කරணු ලබේ ரூපරග அரோපරග දෙකத காம உපාதாනයට අயත්බවි ප්‍රහාණය වන්නේ අරහත් මාර්ගයණී අනුසයන් අතුරෙන් දිට්ඨානුසය හා විචිකිච්චා අනුසය සෝවාන් මාර්ගයන්ந்த කාමරාගනුසය පටිගානුසයන දෙක අනාගාමී මාර්ගයන්ந்த මානනුසය බවරාගනුසය අවිච්්‍යා අනුසයනුතුන අරහත් මාර්ගයන්ද ප්‍රහාණය කරනු ලැබේ මලයන්ගෙන් දෝස මලය அනාகாமி மார்கேந்த ராகගமலேහා மோහமலேய அහத்மார்ගேந்த ප්‍රහானே කරணු ලැබේ. அකුසල කර්මපத்திය අතුறேன் பாணாத்திபாාத்து அதிின்னாாதாන மி්ச்சாச்சார முசாவாத மி්ச்சா திீட்டන පහ சோவான்மார்கயின்ந்த பிசுணாவாச்சா பருசாவாச்சா வியாපාதයනத்துன අනාගமி මාර්ගேந்த සම්ප්‍ර්ப்பලාප අභ්ச்சායන දෙක අරහත් මාර්ගයන්ந்த ප්‍රහාණය කරනු ලැබේ. அපුසුල චිත්‍යන් නතුරෙන් ලෝபමූල දිට්ட்டிිගත සම්ප්‍රයුක්ත සිත් හතරය විචිகிච්ச்சා සහගද සිතේ යන මේ පහ சෝவாන් මාර්ගேந்த පටිග සම්පලයුක්ත සිත් දෙක අනාගාமிි මාර්ගேந்த ඉතිරි සිත් පහ අරහත් මාර්ගයෙන්ද ප්‍රහාණය කරනු ලැබේ චිත්ත උපක්ලේශ ප්‍රහණය එක අභද්්‍යා විසමලෝබෝ චිත්තස් උපක්කි ලේසෝ දෙක ව්‍යාපාද චිත්තස්ස උපක්කිලේසෝ තුන කෝදෝ චිතස්ස උපක්කිලේසෝ හතර උපනාහෝ චත්ස් උපක්කි ේසෝ ප මක්හෝ චස උපක්කිලේසෝ හය පලාසෝ චිත්තස උපක්කිලේස අ ඉස්සා චිත්ස උපක්කිලේස අට මච්චරියං චිත්ස උපක්කිලේස නම මායා චිත්තස්ස උපක්කිලේස දහය සාठං චිත්තස උපක්කි ලස එකහ තම්බෝ චිතස උපක් ලස දො සාරම්බෝ චිතස් උපක් ලස දහතුන මානෝ චිතස් උපක් ලස දහතර මදෝ චිත්තස් උපක් ලස දසය මාද චිත් අස්ස උපක්කිලේසෝ. මෙසේ මජ්්‍යමනිකායේ වත්තූපම සූත්‍රයේ චිත්ත උපක්ලේෂයන නාමයෙන් ධර්ම සොලසක් දේශනය කර ඇත. ඒ ධර්ම සියල්ලම මේ ග්‍රන්ථෙහි ඒ ඒ තැන්වල විස්තර කර ඇත. මේ චිත්ත උපක්ලේෂය නතුරෙන් මක්හ, පලාස, ඉච්චා, මච්චරිය, මායා සාටේය යනහය சோவான்மார்கேந்த வியாපத கோழ்ந்த உපனாக පமாத යන හතර அනාகாமி மார்கேந்த அபிச்சா விசமலோப தம்ப சாரம்பமான அத்திமான மத எனන හ அහத்மார்கேந்த ප්‍රහණය කරணු ලැබே. கிලේෂ ප්‍රහණ නිර්දේශය நிමිය ්‍රේருකානේ චන්දමිමල මහයිස්්‍රවීරයන් වහන්සේ විසින් සම්පාධත, කලෙස් එදාස් පන්සිීනැමති ග්‍රrantන්තය නිමිය.